කරන්න හදන්නේ දැන් පුතාලට මම WhatsApp කරා paper එක එක එතනම් අමාරු paper එකක් නෙවෙයි එතකොට අපි මේකේ ගැටළු දැන් සාකච්ඡා කරන්න හදන්නේ ඔබලගේ උත්තර පත්‍රයේ සූදානම් කරගන්නවා වගේම ඔබට අවස්ථාව මම දෙනවා මේ පිළිබඳව පැහැදිලි කරන්න. එහෙනම් මේ අවස්ථාව පැහැර හරින්න එපා. නම් කරාට පස්සේ කතා නොකර ඉන්නත් එපා. ගැටළු පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒක මනාව ඉදිරිපත් කරන්න. හරි? එතකොට මම ඔබේ වීඩියෝ කැමරාවේ කෝල් කරලා ඔබට පුළුවන් ඒක පැහැදිලි කරලා දෙන්න. අපිට එතකොට මෙතන සාකච්ඡාවක් ගොඩනගන්න පුළුවන්. ඒ සාකච්ඡාව තුළ අපිට විෂය කරුණු නැවත මතක් කර ගැනීම තමයි අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම කියන දේවල් ඇහෙනවත් ඇති. आकारी මම අවස්ථාව දෙන්නම් අපි පටන් ගමු බිනුක වේ බිනුක ඔව්සර් ඔයාලට පුළුවන් මම කැමරා එක මෙතන ඔයාලට ඔන් කරලා මේ කාර්යාව පිළිබඳව විස්තර කරලා දෙන්න සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට කැමරා එකක් නැහැ ඈ මන්දන්න ඔයා පුරු කියන්නේ නැහැ කියලා. වෙන උපක්‍රමයක් යොදා ගන්න බැයිද? දැන් පොඩ්ඩක් ඒ වගේ යොදා ගන්න ඕන දැන් මේ අවස්ථාවන් ගන්න ඕන. හරි. විස්තර කරන්න පුළුවන් නේද? ඔයා කියන දේවල් මම කරන්නම්. එතකොට හරිනේ. තප්පර කින්නස මම ඔන්න ෆෝන් එකෙන් එන්නන්ටක් ගාලා. හරි හරි. අන්න හරි. ඒක තමයි වෙන්න ඕනේ. අනිත් අයත් ඒ වගේ සූදානම් වෙලා ඉන්න ඕන. හරි. මේක අපි සංවාදශීලීව ගොඩනගන්න හදන්නේ අපි හැමෝම දන්නවා ඒ ගැන ලැජ්ජ වෙන්න ඕනේ නෑ අපි හැමෝටම අත්වැරදි වෙනවා අපි පුත්‍රඥයෝ නේ එහෙනම් මේ අත්වැරදි වැරද්දක් ලෙස සලකලා අපිට ඒ කියන්නේ එතනදී අපිට ඒවල් අපි ලැජ්ජ වෙන්න ඕනේ නෑ අපි ඒව නිවැරදි කරගෙන මේ ගමන යන්න ඕනේ ඉතින් මන් ටිකක් බැලුවේ මේක ඕගොල්ලොත් එක්කම මේක සංවාදශීලීව ගොඩනගිනකොට ඕගොල්ලෝ තුල තියෙන විශේෂ කරුණු පිළිබඳව දන්න නොදන්න භාවයන් ඉස්මතු වෙනවා. එතකොට අපි ඒවා වැරදි දේවල් නිවැරදි කරගෙන යමු. හරි. එතකොට අනිත් එක තමයි මේ මේක ටිකක් සක්‍රීය කාරණාවක් බාටපත් වෙනවා. නැත්නම් ඒක පාර්ශ්විකයි. මම කතා කරනවා විතරයි. ඕගොල්ලෝ බලනවා ලියා ගන්නවා. ඒක වඩා අපි මේක වෙනස් ආකාරයකට ගොඩනගන්න හදන්න. ඊළඟ B කොටස මම යොමු කරන්නම් අපි දුවෙක්ට එතකොට අවස්ථාව දෙන ඔන්න B කොටස සූදානම් වෙන්න. එක B කොටස දැන් මම මේ තේරීමකින් තොරව කියන්නේ ආ තේරීමකින් තොරව ඔබට අවස්ථාව තියෙනවා කැමැත්තේ ඉදිරිපත් වෙන්නත් පුළුවන්. අමන්සර් මේක කරන්නම් කියන එහෙම ඉදිරිපත් වෙන්නත් පුළුවන්. හරි? දැන්ම දැන් මේ ඉදිරිපත් වුණොත් ඉතින් ලේසි කොටස් ටිකක් කරගන්න පුළුවන්. කවුද මේ පළවෙනි ප්‍රශ්නේ B කොටස කරන්න කැමති? පළවෙනි ප්‍රශ්නේ B කොටස. මම ඔබේ කැමැත්ත ඉස්සලා මුලින්ම අහන්නම්කො. එහෙම ඉදිරිපත් වෙන්න.
දැන් කටි තරහ වෙලා වගේ ඔව් ඒක මම යොමු කරනවා සමද රාගුවට සමදරා සමදරා කතා කරන්නේ ඔව් සර් ඔයා පළවෙනි ප්‍රශ්නේ B කොටස ඉදිරිපත් කිරීම කරන්න ඕන හරි සූදානම් නේ කොහොම ඔව් සර් හරි බොහොම හොඳයි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දැන් මෙහෙම කියනකොට අනිත් අයට නේද මේ ඔක්කොම සහභාගී කරව ගන්න ඕ සම්පූර්ණ මම දැන් අද දවසේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න බැරි වුණා ඊළඟ දැන් මම බොහෝ දුර හෙට දවසේ ඔබව සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙ ඉන්නවා හරි එතකොට හෙට අවස්ථාව ඔබට ලැබෙනවා හෙට හෝ අනිද්දා මම ඔබව අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා එනන ඒ හැම ඔබට අනිවාර්යම අවස්ථාවක් ලැබෙනවා පුතේ හරි විනුක කොහොමද දැන් සූදානම්ද හරි සර් හරි මම ආ දෙන්න කැමරා එක හරි වෙනවද අවුනේ මම ලොක් කරලා ඔව් මෙහෙමයි අපිට ආ හරි අවුනේ පොඩ්ඩක් संपूर्ण स्क्रीन मत मित्र ओने स्क्रीन संपूर्ण आगे स्क्रीन संपूर्ण හරි විස්තර කරමු බලන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ සමාගම කොටසක වෙළඳපොළ වටිනාකම රුපියල් 50යි සමාගම කොටසක් සඳහා වාර්ෂිකව රුපියල් 2ක ලාභාංශයක් ගෙවයි සලත් සමාගමේ කොටස් මියදී ගැනීම සඳහා රුපියල් 25000ක් ආයෝජනය කරයි ඔව් ඔව් පළවෙනි ප්‍රශ්නේ දී පළවෙනි පොඩ්ඩක් ඉන්න ඕනේ දැන් මම ආයි ප්‍රශ්නේ කියන්න හරි අපි විරාම කොමා සහිතව ප්‍රශ්නේ කියවමු නේ සමාගමක කොටසක වෙළඳපොළ වටිනාකම සමාගමක වෙළඳපොළ කොටසක වෙළඳපොළ වටිනාකම රුපියල් 50යි මම මේ තොරතුරු ඔබට පහසු වෙන්න මේ පැත්තට දානවා හරි කොටසක වෙළඳපොළ වටිනාකම කොටසක වෙළඳ පොළ වටිනාකම වෙළඳ පොළ වටිනාකම ඒ කීයද රුපියල් 50යි තව විදිහට මම කිව්වොත් මිනුක ඔබට අවස්ථාව දෙනවා මම මේ ගැටලුව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ හරි ඒ කියන්නේ කොටසක් කොටස් වෙළඳ පොළේ විකුණන්නේ රුපියල් 50ට සමාගම කොටසක් සඳහා වර්ෂයකට රුපියල් 2ක ලාභාංශයක් ගෙවයි එහෙනම් කොටසකට ලාභාංශය දුල පුතාල දන්නවා කොටසකට ලාභාංශය මෙතන දෙන්නේ රුපියල් 2යි කවුද පුද්ගලයා සරත් සරත් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කරන මුදල ආයෝජනය කරන මුදල එයා වැය කරනවා රුපියල් 25000ක් ඔන්නෝකයි දීලා තියෙන තොරතුරු සමුදාය හරි දැන් ඔබට අවස්ථාව මුලින්ම තියෙන අපිට කොටස් ගන්න හොයන්නනේ එතකොට මේකේ මුළු ගාන 25000යි මුළු කොටස් ඔක්කොම ගන්න වැය කරපු ගාන රුපියල් 25000යි එතකොට කොටසක වටිනාකම රුපියල් 50යි
එහෙනම් ගත්ත කොටස් ගන්න හොයන්න එයා ආයෝජනය කරපු මුදල කොටසක වටිනාකමෙන් බෙදෙනවා ඒ කියන්නේ 5000 50න් බෙදෙනවා 25000 බෙදෙනවා 50 ඒ කියන්නේ එයා මිලදී ගත්ත කොටස් ගණන ලැබෙන්නේ ආයෝජනය කළ මුදල කොටසක වෙළඳපොළ මිලෙන් බෙදුනහම නේද ඔව් එතකොට 25000ට 50ව බෙදෙන විදිහ කියමු බලනවා බෙදුන විදිහ 25000ට 10ව 2500යි ඔව් 10ෙන් බෙදුවා එතකොට 2500යි 50ට 10 5යි 5යි ඊට පස්සේ 25000 1යි 5ව 500යි එතකොට එනවා කියන්න කොටස් ගණන 500යි හරි අපි විනුක උතන්ට සාමාන්‍යයෙන් ලකුණු දැන් උතන ඇගෙයිම අරමු දැන් ඕගොල්ලන්ට මේ අවබෝධය තියෙන්න ඕන දැන් ඕගොල්ලන්ට මම මේ හැමදෙස්සෙම දැන් ඇත්තටම දැන් ඕගොල්ලෝ මේ විෂයත් එක්ක මේ විෂය ඇඟට අරගෙන කරනවා නම් දැන් මේ අපි දැන් බලනකොට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවානේ නේද එතකොට ඕගොල්ලන්ට දැන් තේරෙන්න ඕන මේකේ බලාපොරොත්තු වෙන ඇගෙයිම අරමුණ මොකද්ද විනුක මෙතනින් ඇත්තටම බලාපොරොත්තු වෙන ඇගෙයිම අරමුණ දැන් මේක ලකුණු ප්‍රදානය කරනවා නම් කීයද දෙන්නේ? ඔයාට හිතෙන විදියට. දෙන්න පුළුවන් උපරිම ලකුණු කීයද මේකට? ඒ අවබෝධයක් තියෙන්න ඕන. කීයද දෙන්න පුළුවන්? ඔයාට හිතෙන එක කියන්න. එක ලකුණ? ඈ? එක ලකුණ. ඒ කියන්නේ 500 විතරයි. එයා කොටස් සරත් ගත්ත කොටස් 500ක් සරත් කොටස් 500ක් ගත්ත හරි යම් ඉස්සරහට ඔබට අවස්ථාව දෙවනි ප්‍රශ්නේ තියෙන්නේ ස්වාස්ථ්‍ය හිමි කොටස් සඳහා ඔහුට හිමිවන ආදායම කියන ආදායම කියන්නේ එයාට හම්බෙන ලාභාංශ ආදායම මේ ගානේ තියෙනවානේ එතකොට මෙයාට එක කොටසකට රුපියල් 2ක ලාභාංශයක් ගෙවනවා කියලා වර්ෂයකට ඔව් මම පොඩ්ඩක් කියන්න දැන් අපි කොටස් ආයෝජනයේ තුල බලාපොරොත්තු වන ආදායම ලාභාංශ ආදායමම විතරද නෑ ප්‍රාග්ධන ලාභයක් තියෙනවා මෙතනදී අපිට විකුණුවා කියලා කියන්නේ නැහැනේ ඔව් එතකොට අපි කොටස් මිලදී ගැනීම තුල බලාපොරොත්තු වන ප්‍රධාන ආදායම් දෙකක් තියෙනවා නේ එකක් තමයි ලාභාංශ ආදායම අනිත් එක ප්‍රාග්ධන ලාභය ප්‍රාග්ධන ලාභය කියලා ගන්නෙ ආදායමක් තමයි ඒ කියන්නේ එතන පටලව ගන්න එපා ප්‍රාග්ධන ලාභය කියන්නේ කොටස් විකුණලා ලැබෙන මුළු මුදල නෙවෙයිනේ කොටස් විකුණලා ලැබෙන මුළු මුදල ආදායම නෙවෙයි කොටස් විකුණලා ලැබෙන කොටස් විකිණීමෙන් ලැබෙන වැඩිපුර මුදල ඒක තමයි අපි ආදායම කියලා ගන්නෙ ඒක තමයි ප්‍රාග්ධන ලාභය වෙන්නේ හරි එතකොට මෙතන විරුක කියන විදිහට ලාභාංශ ආදායම විතරයි මෙතන ආදායමක් වෙන්නේ. ඔව්. එතකොට මොකද කරන්නේ? අපේ ගාණේ තියනානේ එක කොටසකට රුපියල් 2ක ලාභාංශ ගෙවනවායි කියලා. ඔව්. එතකොට අපි කලින් ගාණේ කොටස විවාගත්තා මේ සරත් කොටස් 500ක් ගන්නවා කියලා. ඔව්. එතකොට එක කොටසට රුපියල් 2ක් නම් 500ට 500 වරක් 2 රුපියල් 1000ක් ලැබෙනවා ලාභාංශ ආදායම. 500 දෙකෙන් ගුණ කරන බව සඳහන් කරා. එතකොට ලාභාංශ ආදායම රුපියල් 1000ක්. ඒක තමයි තුන්වෙනි සෝරි දෙවෙනි කොටස. හරි. ඊළඟට තුන්වෙනි කොටස. ඒකත් ලකුණු අපි දාගෙන යමු. නේ? ලකුණු දාගෙන යමු. ඒකට මොකද කරන්නේ? ඒකට නම් ඉතින් ලකුණු දෙකක් දෙන්නත් ඕන. මේ 500 දෙකෙන් ගුණ කරනකොට 1යි 1000ට 1යි. ඔව්. එතකොට මෙතන අනිවාර්යෙන්ම 500 ළමයාගේ වැරදුනා කියමුකෝ පළවෙනි කොටසේ අතරද්දක් වෙලා 500 වැරදුනා කියමුකෝ
නමුත් එයා එතන ආවේ අපිටම 600 කියලා. ඒ 600 හරි දෙකෙන් ගුණ කරන බව පෙන්නනවට ඔන්න හොඳට බලා ගන්න. ඒකයි මේ අතරමැද කොටස් ලියන එකේ වාසිය. මෙතන දෙකෙන් ගුණ කරන බව පෙන්නනවට පුතා එක ලකුණක් දෙනවා. කවුරුද මුලින් ආපු මේ අගය? දෙකෙන් ගුණ කරන බව පෙන්නනවට. මෙතන 18 එකයි ලකුණු දෙකයි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එක කියන්නේ කමල්ට එම සමාගමේ කොටස් සඳහා රුපියල් 2500ක ආදායමක් ලැබෙනවලු. එතකොට එම කමල් ආයෝජනය කරපු මුදල වෙන් කියන්නේ. දැන් වෙන එකක් වෙන එකෙක් නේ කමල්. ඔව්. එතකොට එයාගේ රුපියල් 2500ක ආදායමක් ලැබෙනවා කියනවනේ. එතනත් කොටස් විකිණීමක් ගැන නැති හින්දා එතකොට එයාට ලැබෙන ආදායම තමයි ලාභාංශ ආදායම. එතන ගැටලුව මනෝ පොඩි තියෙනවා පොඩි ගැටලුවක් තියෙනවා නේද? කමල්ට එම සමාගමේ කොටස් සඳහා රුපියල් 2500ක ආදායමක් ලැබේ නම් කොටස් සඳහා කිව්වොත් ඉතින් එතන පැහැදිලිව ලාභාංශ ආදායම තමයි නේ ඔව් හරි 2500ක ආදායම ලැබෙනවා කියන්නකෝ එතකොට අපේ තියෙනවා මෙතන එක කොටසකට ලාභාංශය රුපියල් 2යි කියලා ගානේ මුල එතකොට මේ කමල් ගත්ත කොටස් ගාන සමාන වෙනවා 2500 දෙකෙන් බෙදුවහම 2500 දෙකෙන් බෙදුවාම කොටස් ගන්න එනවා. ඒක අපි වෙනම හොයන්න ඕනද? වෙනම හොයන්න ඕනද ඒක? නෑ ඒක අරගෙනම හොයද හැකි ආයෝජනය කර මුදලට. ඒ කියන්නේ මොකද එතකොට එන කොටස් ගන්න මෙතන තියෙන කොටසක වෙළඳපොළ මිල රුපියල් 50යි කියලා. ඒතකොට ඒකෙන් ගුණ කරාම එනවා ආයෝජනය කරපු මුල මුදල්. 50යි නේද ගුණ කරනවා. නේද 2500 දෙකෙන් බෙදලා ආගේ හොයන් ඔය රුවත් කමන්න. ඒක 50යි. ගුණ කරානේ එතකොට මෙතන සුළු වෙනවානේ දෙකට දෙකේ වා එකයි 50ට දෙකේ වා 25යි 25 වරක් 25 625යි අඟට බිංදු දෙකයි එයා ආයෝජනය කරන මුදල 62500යි එහෙමද සියා හා අවශ්‍ය 62500යි එතනට අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් දෙන්න මෝර පුතා ලකුණු දෙකක් දෙන්න ඕන කියන්නේ දෙකෙන් බෙදලා 50න් ගුණ කරනවට ලකුණක් හම් වෙනවා දෙකෙන් ගුණ කරලා 50න් ගුණ කරනවට ලකුණක් හම්බ වෙනවා 62500ට ලකුණක් හම්බ වෙනවා ලකුණු දෙකයි ලකුණු දෙකයි ඒ අනුව ඒ කොටස මෙහෙම දාගන්න ත්‍රිකෝණයක් තුල ඒ කොටස ලකුණු 6යි ඒ කොටස ලකුණු 6යි ඔව් බොහොම හොඳයි මේක තමයි වෙන්න ඕනේ පුතේ උදාලතුල පෞරුෂය ගොඩ නැගෙන්න නම් පෞරුෂ ලක්ෂණ ගොඩ නැගෙන්න නම් ඔබතුල ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්න නම් තමන් තුල තමන්ට යමක් ඒ කියන්නේ තමන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නම් මේ ඉදිරිපත් කිරීම මග හරින්න එපා අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න නැවත මා කියනවා බොහොම හොඳයි විරුක ඉදිරිපත් කිරීම සාර්ථකයි හොඳයි පැහැදිලි අනිත් එක තමයි අනිත් අයත් සූදානම් වෙන්න මම අවස්ථාව ඔබට දෙනවා. හරි. දැන් ඊළඟ මම යොමු කරන්නේ මේ හා සම්බන්ධ ඔබට අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් අද සම්බන්ධ වෙලා ඉන්න මේ 15 දෙනාගෙන් මම අහන්නේ ඔබට යම් හෝ ගැටලුවක් තියෙනවා නම් මේ හා සම්බන්ධව ඔබට දැන් ප්‍රශ්න කරන්න පුළුවන් පුතේ අපි ඊළඟ අවස්ථාවට යන්න ඉස්සෙල්ලා. හරි? ඒ එක්කම මම දැන් අපේ සමදරාදුවට දෙවෙනි බී අවස්ථාව දෙන අතරේ ප්‍රස්තාර ගාන සාකච්ඡා කරන්න මම යොමු කරනවා නම දැන් මම කියන්නම් එතකොට ඔයගොල්ලන්ට සූදානම් වෙන්න පුළුවන් ඒ අවස්ථාව දෙන්නේ කවිදු ෂෙහාන්ට කවිදු ඉන්නවද කවිදු ඔව් ඉන්නවා සර් හරි කවිඳු තමයි ප්‍රස්තාර ගාන විස්තර කරන්න ඕනේ මම ප්‍රස්තාරය ඔබට ප්‍රදර්ශනය කරනවා එතකොට උදාගෙගත් භාවිය යොදාගෙන මේ සම්පූර්ණ ගැටළු එකේ AB කොටස් දෙකම ඔබට අවස්ථාව තියෙන හරි රයිට් එම් කියලා දැන් ප්‍රස්තාර ගාන දිහා බලන්න යන්න එපා දැන් අපි B කොටසට මේක එන්න හදන්නේ සමදරාදුව ඔබට අවස්ථාව තියෙන්නේ උදාගෙ කැමරා එක ඔන් කරගෙන ඔබට පුළුවන් හොඳ ඉදිරිපත් කිරීමක් කරන්න අපි මේ කොටසත් මතක් කරගෙන යන අතර වාරේ
සමදරාදුව ඔබට අවස්ථාව සමදරා පළවෙනි ගානේ බීගේ එකේ කියලා තියන්නේ මෙහා රුපියල් 50000ක් 10%ක වැල්පොලි ප්‍රතිශතයක් යටතේ බැංකුවක බැංකුවකින් ගන්නවා වැල්පොලි අනුපාතයක් යටතේ රුපියල් 50000ක් වර්ෂ දෙකක් සඳහා 10%ක වැල්පොලි ප්‍රතිශතයකට ගන්නවා ඔව් එතකොට පළවෙනි වර්ෂයට අපි පොලිය බලන්න 50000න් 10%ක් බලනවා මට පොඩ්ඩක් කියන්න දුර ඔව් මම අතර වාරේ මැදිහත් වෙනවා හරි පාර්ලිමේන්තු වගේ මේ වැල්පොලි කියන්නේ මොකක්ද වැල්පොලියේදී මොකද වෙන්නේ එතනදි ගණනය කරන පොලියට පොලියක් හැදෙනවා ගණනය කරන පොලියට පොලියක් එකතු වෙනවා පොලි වර්ග කීයක් අපි ඉගෙන ගන්නවද සාමාන්‍යයෙන් දෙකයි සාමාන්‍යයෙන් දෙකයි. ඒ කියන්නේ විශේෂ නිදේශය තුල පොලි වර්ග දෙකයි. මොනවද පොලි වර්ග දෙක? සුළු පොලියයි වැල් පොලියයි නේ? දැන් සුළු පොලියයි වැල් පොලියෙයි දැන් වෙනස හොඳට පැහැදිලි වෙන්න ඕන. සුළු පොලියෙදි මොකද වෙන්නේ? සුළු පොලියෙදි දීලා තියෙන කාල පරිච්ඡේදයට අදාළ පොලියයි ඊළඟ ඒ සමාන කල්පච්ඡේදයට අදාළ පොලියට සමාන. ඒ කියන්නේ මම මෙහෙම කිව්වොත් එහෙම සෑම විටම සුළු පොලියේදී පොලිය ගණනය කරන්නේ මුල් මුදලට අනුව. මුල් මුදලට අනුව. ණයට ගත්ත මුදල හෝ තැන්පත් මුදලට අනුව තමයි සෑම විටම පොලිය ගණනය කරන්නේ. එතකොට අපිට මො අවුරුද්දකට පොලිය ගණනය කරනවා නම් ගත්ත ණය මුදල රුපියල් 50000ට ඒ අවුරුද්දට පොලිය ගණනය කරනවා අවුරුදු දෙකකට පොලිය ගණනය කරනවා නම් අවුරුදු දෙකටම තමයි එකපාර ගන්න 10%ක වාර්ෂික පොලියක් වුණාට අවුරුදු දෙකටම බලනකොට අපි මුල් මුදලටම තමයි බලන්නේ වැල් පොලියදී එහෙම නෙවෙයි කාල පරිච්ඡේදයට පොලිය ගණනය කරලා ඊළඟ කාල පරිච්ඡේදයට බලනකොට අර පොලි මුදල මුල් මුදලට එකතු වෙනවා. එතකොට අර මුල් මුදල වෙනස් වෙනවා. මුල් මුදල වෙනස් වෙනවා. ඒ කියන්නේ පොලියටත් පොලියක් ගණනය වෙනවා. නේ? ඒක තමයි. හරි. දැන් මේකට උත්තරේ හොයන විදිය කියන්න බලන්න. එතකොට පළවෙනි අවුරුද්දට අපි පොලිය හොයන්න 50000න් 10%ක් බලනවා. එතකොට රුපියල් 5000ක් එනවා. 50000න් 10%ක් 50000න් 10%ක් අපි බලනවා. අහන්නේ වර්ෂ දෙකක් අවසානයේ ණය මුදල ගෙවා නිම කිරීමට ගෙවි යුතු මුළු මුදල. ඔව්. එතකොට මම මේක සුළු කරන්න ඕනද? මේ පළවෙනි අවුරුද්ද අවසාන වෙනකොට එයා ණය නිදහස් වෙන රුපියල් 55000ක් එතකොට මෙතන 10 බෙදුවා 10 වය 1යි 10 වය 10යි එතකොට මෙතන 10 වය 1යි මෙතන 10 වය 5000යි පළවෙනි අවුරුද්දේ ණය නිදහස් වෙන්න එයා එතකොට මේ 50000ට එකතු කරනවා 5000ක් එතකොට එනවා 55000ක් හරි ඊට පස්සේ මොකද කරන්නේ ඔබ දුත්තේ 55000 පොලිය 5500 කියලා 55000 ගුණ කරනවා ආයි 10 නේ 10 ගුණ කරනවා එතකොට මයික් එක අවුල් වගේ නේ එතන 10 වය 1යි 10 වය 10යි එතකොට මෙතන 10 වය 1යි මෙතන 10 වය 5500යි ඒ කියන්නේ නම් 5500ක් වෙනවා ඊළඟට පොලිය. ඊළඟට මොකද කරන්නේ? ඔව් තාක්ෂණික දෝෂයක් මතුවනාද කොහෙද? දැන් මේ සමදරාදුව යොමු කරපු විදියට මම හැදුවොත් නේ
යොමු කර විදිහට මා හැදුවොත් එහෙනම් අවසානයේ වසර දෙකක් අවසානයේ ණය නිදහස් වෙන්න 55000ට එකතු කරන්න ඕන 5500ක් මේ 55000ට 5500ක් එකතු කරන්න ඕන දුව ඔබ ඉන්නවද එතකොට උත්තරේ කීයද ආවේ 60000 එකෙ මුල දැන් මේකල ගන්නෙ රුපියල් 50000ක් නේ. ඔව්. ඒතර පළවෙනි වසර අවසානයේදී පොලිය එකතු වුණාම එන්නේ 100ෙන් 110ක්. පළවෙනි වසර අවසානයේදී. රුපියල් 100කට පොලිය 10යි නම් වසරකට පළවෙනි වසර අවසානයේ පොලියෙන් ඔබ ණය නිදහස් වෙන්න නම් ඒ කියන්නේ ගෙවන්න ඕන මුළු මුදල වෙන්නේ 110යි. 110 එතකොට මේක සුළු කරාම එන්නේ උත්තරේ 55000යි. නමුත් අපි සුළු කරන්නේ නැහැනේ. දැන් මොකද කරන්නේ? එතකොට අර කලින් කිව්ව එකෙත් තියෙන්නේ 55000 අපි 100ට 10 එන්නේ ගුණ කරේ. ඔව්. ඒකම දැන් මේකලා වගේ ඔතන එන්නේ 55000 ඔහොමම ආපහු 100ට 110 එන්නේ ගුණ කරේ. ආයි ඊළඟ අවුරුද්ද අවසානයේ මුළු මුදල බලන්න ආයි අපි මේක 100ට 110 එන්නේ ගුණ කරනවා. මුළු මුදල බලන්න. තව තව අවුරුද්දක් යවුවා නම් ආයි තවත් 100ට 110 ගුණ කරනවා. දැන් අපිට තියෙන්නේ මේ සුළු කිරීම පමණයි. එතකොට අපිට මෙතන 100ay එකයි මෙතන 100m වෙනුවාම 500යි. 100ay එකයි මෙතන 100m වෙනුවාම 5යි. එතකොට අපිට එන්නේ 5 ගුණ කිරීම 110 ගුණ කිරීම 110. මේ ටික ගුණ කරාම අනිවාර්යයෙන්ම රුපියල් 60500 ලැබෙනවාමයි. නේ? ওই ටික ගුණ කරාම 60500 එන්න ඕන. සමතරා දුව පැහැදිලිද අපිට පුතේ එතකොට මේ පීවර ගන්න අඩු කර ගන්න පුළුවන් ලකුණු වෙනස් වෙන්නේ නැහැ අවුරුද්දෙන් අවුරුද්දට හොයනවට වඩා පුතා අපිට මේක එකපාරම පළවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල දෙවෙනි අවුරුද්ද අවසානයේ මුළු මුදල කියලා මෙහෙම ගන්න පුළුවන් ඔබ ඊට වෙනස් විදියකට අරගෙන තියෙනවා නම් අනිත් අයට මම කියන්නේ අනිවාර්යයෙන්ම මේ ක්‍රමයක් සටහන් කරගන්න මේ ක්‍රමයක් සටහන් කරගන්න මෙතනදී ඇත්තටම මේ ක්‍රමය තමයි වඩාම හොඳ කාලයේ පැත්තෙන් හිතනකොට ලකුණු පැත්තෙන් සාමාන්‍යයෙන් මේක ලකුණු දෙක මේක දෙකටම හම්බ වෙනවා මෙතනින් අපි අර පීවර් ටිකක් වැඩි වෙනවනේ පීවර් දෙකක් මෙතන අඩු වෙනවා නේ අන්න එහෙමයි හරි ඔව් පුතේ එතකොට ගෙවන මුළු මුදල තමයි ඒ දැන් නමත අපිට සම්බන්ධ වෙන්න බලන්න මුකන් දුවට පුළුවන්ද මොකක් හරි දෝෂයක් ආවද කාර්මික දෝෂයක් ඉන්නවද සමතරා අපි මේකේ ලකුණු බෙදාගෙන යන්න මේකට ලකුණු දෙකයි හම් වෙන්නේ මොනවා කරත් ලකුණු දෙකයි මේ පීවරට එකයි මේ උතරේට එකයි ලකුණු දෙකයි ආ ලකුණු දෙකයි දුව ඊළඟ එක පැහැදිලි කරන්න පුළුවන්ද පුළුවන් සර් හරි කියන්න 111ක් වාර්ෂික සුළු පොලිය ඕ කියන්න ගන්න පළවෙනි අවුරුද්දට සුළු පොලිය හොයන්න 50000න් 100ට 11ක් බලනවා. එතකොට එනවා 5500ක්. කොහොමද? දැන් මේක කියන්නේ 100ට 11ක වාර්ෂික සුළු පොලිය අනුපාතයක් යටතේ එම ණය මුදල එම කාලය සඳහා ණයට ගැනීම වඩා වාසිදායක වන්නේදයි හේතු සහිතව පෙන්නන්න. දැන් එහෙනම් දෙවෙනි එකට යනවා අපි ආයි 50000 සුළු පොලිය යටතේ වාර්ෂික සුළු පොලි අනුපාතයට මෙයා ගුණ කරනවා 100ට කීයෙන්ද 100ට කීයෙන්ද 100ට 11යි ඕකයි ඒකද ඔබ බලාපොරොත්තු වෙන්නේ ඕක දෙකෙන් ගුණ කරනවද වසර
වසර දෙකකට පොලිය බලන්න ඒක දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරනවා. සුළු කරේ කොහමද? CA / 1යි CA / 500යි. එතකොට මෙතන එනවා කොහමද? 500 දෙකෙන් ගුණ කරාම 1000යි නේ. එතකොට 1000 11000යි නේ. පොලිය එනවා 11000යි. ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ ණය මුදල වෙච්ච 50000ට 11000 එකතු කරලා මුළු මුදල හොයනවා 61000යි කියලා එනවා. මුළු මුදල එතකොට 50000ට එකතු කරා 50000ට 11000යි එකතු කරා. එතකොට රුපියල් 61000යි. හරි. ඊළඟට මොකද කරන්නේ? රුපියල් 61000 ඉස්සල්ලා ගත්තේ 10000ක් යටතේ මේ වැල් පොලියට ගත්තාම 60500ක් ආවනේ. वासीदायक नोए වාසිදායක වන්නේ ණයක ගැනීමට වඩා වාසිදායක වන්නේ දැයි බවට හිතසක් පොලිය යටතේ ණයම කාලය සඳහා ණයට ගැනීම වඩා වාසිදායක වන්නේ දැයි එහෙනම් මොකද අපිට කියන්නේ තියෙන්නේ එම නිසා සුළු පොලිය යටතේ ණයට ගැනීම වඩා වාසිදායක නොවේ නේද එහෙනම් අපිට කියන්න පුළුවන් මෙම ක්‍රමය යටතේ කියලා ගුවත් තමන්නේ මෙම ක්‍රමය යටතේ අපි දෙවෙනි කොටස කියන්නේ සුළු පොලියට තෙලි මෙම ක්‍රමයේ යටතේ ණයට ගැනීම වඩා වාසිදායක නොවේ කියලා අපි කියන්නේ මේ වාසිදායක නොවේ වාසිදායක වන්නේ දැයි වාසිදායක වෙන්නේ කොහොමද අතන 60500යි අපිට යන්නේ 9000 වෙයි මෙතන 61000ක් යනවා එනම් මේ 61000 තමයි වැඩි මුදලක් වෙන්නේ එන්දා මේ 61000 වඩා වාසිදායි වෙන්නේ අනිත් අවස්ථාවත් එක්ක මේකටත් එන්නේ ලකුණු 2යි 61000 හොයනවට 1යි 60 මේක සංසන්දනයත් සමග වාසිදායි නොවේ කියනවට 1යි එතන ලකුණු 2යි ඒ අනුව B කොටස ලකුණු 4යි ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න ලකුණු 10න් කීයද කියලා දාන්න එතනින් ඔගොල්ලෝ හඳුනාගත්ත දේ තමයි මෙන්න මේම අපිට මේක මුළු මුදල හොයාගන්න වඩාම පහසුයි මේ විදිහට පොලිය ඇහුවනම් මේ මුළු මුදලෙන් ණය මුදල අඩු කරාම පොලිය ගන්නත් පුළුවන් ළමෙක්ට පොලිය සංසන්දනය කරලා වාසිදායිද නැද්ද කියලා කියන්නත් පුළුවන් දැන් මේ මුළු මුදල සංසන්දනය කරන්නේ වාසිදායක නැද්ද කියලා කිව්වේ ළමයා පොලිය හොයලා තිබුණොත් එහෙම මෙතන පොලිය ගත්තොත් මෙතන ඉන්නේ 10500යි මෙතන 11000යි එනං 11500ට වඩා වැඩි නිසා මේක වාසිදායි නොවේ කියලා ලියන්න පුළුවන්. පැහැදිලි? අන්න එහෙමයි. ගැටලු මතු වෙනවද? ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඔබට. හොඳයි නේද මේ යන එක? Right. ප්‍රස්තාර ගානට යොමු වෙන්න තියෙන්නේ මම හිතනවා කවි දුෂේහන් දැන් හොඳ සූදානමක් හදාගෙන තිනවා කියලා. ඒ අතර දැන් තුන්වෙනි ප්‍රශ්නේ මම යොමු කරනවා තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස යොමු වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස මම යොමු කරනවා මනුති දුවට මනුති ඒකට සූදානම් වෙන්න මනුති කතා කරන්න මනුති ඔව් සර් ඔව් මනුතිට යොමු වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස තුන්වෙනි ප්‍රශ්නේ B කොටස යොමු කරනවා පවිත් මදුරංග පුතාට පවිත් කතා කරන්න පවිත් පවිත් කො පවිත් කතා කරන්නේ නැද්ද ඉන්නස ඉන්නස ඔව් අපි තුන්වෙනි ප්‍රශ්නේ දී කොටස පවිත්ගෙන් අහන්න කැමතියි ආ විස්තර විස්තර කරන්න විදිය හරි සූදානම් හරි සර් හරි අපි එනවා දැන් එහෙනම් කමිඳුගේ පැත්තට කමිඳුට මම උදව් කරන්නම් කමිඳු ගවේෂණෙ වෙයි කමිඳු ගවේෂණ වෙනම අවස්ථාවක් දෙනවා කමිඳු
මම ප්‍රස්ථාරයේ ඔබට දාන්නද මෙතන ඊට ඉස්සෙල්ලා මට කියන්න බලන්න මේකේ කොහොමද ගන්න කියලා විස්තරයක් දෙන්න පුළුවන්ද මං දානන් සර් හා ඔයාගේ වීඩියෝ කැමරায় කෝඩ් කරන්න එතකොට මෙතනට එයි හරි සර් කවින්දු ආව කමින්නේ හරි කියන්න කවින්දු සමීකරණයේ සූත්‍රය මොකද්ද මේ සිටය ඔය එතකොට අපි මුලින්ම සමානයි සමානයි x k වර්ගයේ අඩු කිරීම 2 දැන් මම මෙහෙම අහුවොත් ඔයාගේ මේ ප්‍රස්ථාර දැන් මේ ශිතේ ප්‍රස්ථාරයේ අඳින්න ඉස්සෙල්ලා කවිඳුට අවබෝධයක් ලැබුණාද මේකේ මූලික ලක්ෂණ පිළිබඳ අඳින්න ඉස්සෙල්ලා ඔව් සර් මොනවද අපි මෙයාගේ කතා කරන මූලික ලක්ෂණ මේ අවම ලක්ෂ්‍ය අවම අවමයා සහිත පරාවලය අන්න ඒක අපි කියන්නේ හැඩේ කියලා හැඩය ස්වභාවය පිළිබඳව නේ මෙයා අවමයක් සහිත පරාවලයක් කියලා ඔයාට අඳින්න ඉස්සෙල්ලා අවබෝධ වුණා අවමයක් කියන එක කොතනින්ද ඔයා අඳුරගත්තේ x ගේ සංගුණකය යන්නේ x ගේ සංගුණකය කියන්නේ පුතා මේ ඔ x ගේ x වර්ගයේ සංගුණකය ඒ වෙන්නේ පුතේ x වර්ගයේ සංගුණකය තමයි උතන අවමයද්ද උපරිමයද්ද කියලා තීරණය කරන්නේ. දැන් x ඍණ 1 වර්ගයේ ප්‍රසාරණය කරොත් x වර්ගය ඉතුරු ටික කිය x ඍණ 1 වර්ගයේ දෙකේ මුලින්ම x ද ආදේශ කර ගන්නවා. නෑ මං කියන්නේ x ඍණ 1 වර්ගයේ මේ ප්‍රකාශනයේ වර්ගායිතේ ප්‍රසාරණය කරා x වර්ගය x වර්ග ඍණ 2x ධන 1 ධන 1 එතකොට මෙතන හැදෙනවනේ x වර්ගයේ මෙන්න මේ සංගුණකයේ ලකුණ තමයි මෙයා අවමයන්ත උපරිමයන්ත කියලා තීරණය කරන්නේ ඒක වඩාම අපිට මෙතනින් ගන්නත් පුළුවන් මෙතන වරහනට ඉදිරියෙන් ලකුණක් නැත්නම් එයා ධන ලකුණක් කියලා තමයි අපි සලකන්නේ එතකොට ඒක අපිට අවමයක් කියන එක තමයි එන්නේ අවමයක් මෙතන ඍණ තිබුණා නම් උපරිමයක් කියලා තමයි අපි ගන්නේ නේ මම මේ කරුණු මතක් කරගෙන යන්නේ හරි එහෙනම් හැඩය අපි ස්වභාවය ගත්තොත් අවමයක් සහිත පරාවලය හරි එතකොට අවම ආගේ කොතනින්ද ගන්නේ කවිදු අවම ආගේ අපි තාම ප්‍රස්ථාරය යන්නේ නැහැ අවම ආගේ ඍණ 2 සහිතයි අන්න හරි මෙන්න මේ b වලින් මේ ආකෘතිය වෙන්නේ x ධන හෝ ඍණ a ගේ වර්ගය ධන හෝ ඍණ b කියන ආකාරය එහෙනම් මේ b වලින් තමයි නිරූපණය වෙන්නේ අවමයක්ද උපරිමයක්ද කියලා අවමාගේ හෝ උපරිමාගේ එන ඍණ දෙක නම් එයාගේ අවමාගේ ඍණ දෙක ඒ කියන්නේ මෙයා අවම වෙන්නේ ඍණ දෙකේදී අවම වෙන්නේ y ගේ ඍණ දෙකේදී තමයි මෙයා අවම වෙන්නේ කොතනින්ද කියන එක තාම දන්නේ නැහැ අපි අවම වෙන්නේ ඍණ දෙකේදී හරි සම්මිති කක්ෂයේ කොහොමද ගන්නේ සම්මිති කක්ෂයේ සමීකරණ මෙති කක්ෂයේ වෙනස x සමානයි ධන 1 ඒ කියන්නේ මෙතන x ඍණයක අපි මොකද කරන්නේ කවිදු බිඳුවට සමාන කරනවා නේ එතකොට මෙතන එනවා x සමානයි 1 කියලා x සමානයි 1 ඒක තමයි සමමිති කක්ෂයේ වෙන්නේ මේ පූර්ණ වර්ගයේ සහිත ප්‍රකාශනය බිඳුවට සමාන කරාම අපිට එන සමීකරණය ඒ කියන්නේ x සමානයි 1 කියන්නේ y අක්ෂයට සමාන්තර සරල රේඛාවක් මෙතන 1 එහෙනම් මෙතන අවම ලක්ෂයේ ඛණ්ඩාංකය එන්නේ කවිතු කොතනද අවම ලක්ෂයේ ඛණ්ඩාංක එයාගේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක පරිපාටිගත යුගලේ මට කියන්නේ 1 ඍණ 2 කියලා එකේ ඍණ 2 අන්න බලන්න දැන් අපි ප්‍රස්ථාරේ තාම ඇන්දේ නැහැ නමුත් අපිට පැහැදිලි මූලික ලක්ෂණ මේ පූර්ණ වර්ගයක් සහිත ප්‍රකාශනයේ තුලින් හොඳටම නිරූපණය වෙනවා හරි එතකොට දැන් ඔයා ප්‍රස්ථාරේ ඇන්දානේ ප්‍රස්ථාරේ පෙන්වන්න බලන්න අපිට
පස්තරේ ඔව් බොමෝදයි පැහැදිලි අවමයක් සහිත පරාවලයක් දීලා තියෙන පරිමාණය යොදා ගන්න ඕන කුඩා බෙදුම් 10කින් x ද කුඩා බෙදුම් 10කින් y ද නිරූපණය වෙන විදියට එන්න ඕන එතකොට මෙතන x සමානයි ඍණ 1 දී y කීයද ඔයාට ආවේ x සමානයි ඍණ 1 දී y කීයද ආවේ සමාන ඍණ 1 දී y සමානයි ධන 2යි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට පළවෙනි කොටස ඍණ 1 දී උත්තරේ එන්නේ කීයද ඍණ 1 දී ඔබට උත්තරේ එන්නේ ධන 2යි හරි ඊළඟට x සමානයි 2 දී කීයද උත්තරේ ආවේ y සමානයි ඍණ 1යි ඍණ 1යි එතනට අපි කීයක් ලකුණු දෙමුද? දැන් අවබෝධයක් තියෙනවා නේද? ලකුණු කීය ගානේ දෙන්නේ? 1 1 හම් වෙනවා. ලකුණු දෙකක් දාගන්න. කවිදු ප්‍රස්ථාරය අපි බලනකොට සැලකිලිමත් වන කරුණු තුනක් මම ඔබට කිව්වා. අපි පේපර් මාකින් වලදී කරුණු තුනක් ගැන බලන. මොනවද ඒ කරුණු තුන? සියුම් බව. හා? සියුම් බව. නෑ, පළවෙනියෙන්ම බලන්නේ පළවෙනියෙන්ම බලන්නේ මේක අනුක්‍රමිකයි අපි එකපාර මේකේ මුලින්ම බලන්නේ පුතා අක්ෂ දීලා තියෙන පරිමාණයට අනුව ක්‍රමාංකණය කරලා තියෙනවද නම් කරලා තියෙනවද කියලා අක්ෂ දීලා තියෙන පරිමාණයට අනුව ක්‍රමාංකණය කරලා තියෙනවද නම් කරලා තියෙනවද අන්න ඒක තමයි එතනට එක ලකුණක් ලැබෙනවා දෙවෙනියට බලන්නේ ලක්ෂ දැන් මෙතන ලක්ෂ කීයක් එනවද මෙතන ලක්ෂ 7ක් එනවා ලක්ෂ 7ෙන් 6ක්වත් නිවරදිව ලකුණු කරලා තියෙනවද එතන ලකුණක් දෙනවා තුන්වෙනි ලකුණ දෙන්නේ සුමටව වක්‍රය ඇඳලා තියෙනවද සුමටව වක්‍රය ඇඳලා තිබුණොත් ලකුණක් ලැබෙනවා හරිද ඔන්න තව එකක් අක්ෂ දෙක වැරදුනොත් මොකද වෙන්නේ අක්ෂ දෙක වැරදුනොත් කියන්නේ ඔන්න එක තමයි ඒගොල්ලෝ දීලා තියෙන පරිමාණය අපි අරන් නැහැ අපිට කියනවා කුඩා බෙදුම් 10ක් ඒකක එකක් ලෙස ගන්න කියලා අපි ගන්නවා කුඩා බෙදුම් 5ක් ඒකක එකක් ලෙස එහෙම වුණොත් මම මේ හැමෝගෙම අහන්නේ දැන් ඔන්න අපිට උත්තරපත්‍ර බලනකොට එන අවස්ථා ඔන්න ළමෙක් කුඩා බෙදුම් 5ක් ඒකක එකක් කියලා අරගෙන අක්ෂ ඇඳලා තියෙන්නේ එතකොට කොහොමද ලකුණු ලැබෙන්නේ මොකක්ද වෙන්නේ එයාට දඬුවම් ලැබෙන්නේ කොහොමද ලාම් සම්පූර්ණ ලකුණු තුනම අයින් කරනවද? මොකද හිතේ? කවිදු මොකද කියන්නේ? පුතේ එකක් අඩු කරනවා සර්. එතනදි කරන්නේ පුතා අක්ෂ වලට ලැබෙන ලකුණු අඩු කරනවා. අක්ෂ වලට ලැබෙන ලකුණු අඩු කරලා ඒ එයා අරන් තින පරිමාණයට අනුව ලක්ෂ નિවරදිව ලකුණු කරලා තියෙනවද කියලා බලනවා. ඊළඟට සුමටව වක්‍රය ඇදලා තිනවද කියලා බලනවා ඉතුරු ලකුණු දෙක ඒ දේවල් සම්පූර්ණ නම් ලකුණු දෙක දෙනවා හරි ඒක එහෙමයි දැන් මම මෙහෙම අහනවා ළමේ කලබල වෙලා xy අක්ෂ දෙක මාරු කරලා ඇඳලා xy අක්ෂ දෙක මාරු කරලා ඇඳලා දැන් තිරස් අක්ෂයේ x වෙන්න ඕන එකට තිරස් අක්ෂයට y දාලා දැන් මොකද කියන්නේ මොකද කියන්නේ අනිතයත් කතා කරන්න සම්බන්ධ වෙන්න මම හරි ආසයි ඕගොල්ලෝ පුතේ කතා කරන්න ඕන. එතකොට තමයි අපිට මේක සජීවීකරණය වෙන්නේ නැත්නම් අනිත් එක ඒ තුල තමයි දැනුම අර අපි කියන්නේ බුද්ධි කලම්බණයක් වෙන්නේ. නේ? දහම්සි මොකද කියන්නේ? එහෙම වුණා නම් මොකද වෙන්නේ? අක්ෂ දෙක මාරු කරලා ඇඳලා ලකුණු තුනක් දෙනවද නැත්නම් එක ලකුණක් අඩු කරනවද ලකුණු තුනම අයින් කරනවද? එකක් අඩු කරනවා එකක් අඩු කරනවා ඒ කියන්නේ මොන ලකුණද අඩු කරන්නේ අක්ෂවල ලකුණ ඔව් නෑ පුතා ඒක බරපතල වැරැද්දා අන්න ඒක මතක තියාගන්න අපි හය දැන් කාටිසිය කණ්ඩාංග තලයේ ගැන කතා කරන්නේ පුතේ හතේ පන්තියේදී හතේ පන්තියේම ඉඳන් ළමයින්ට අපි මේ සම්මතේ උගන්වනවානේ සම්මතේ උගන්වන මොකද්ද අක්ෂ දෙක තිරස් අක්ෂයේ x ගන්න තිරස් අක්ෂයේ y ගන්න ඔය දෙක මාරු කරන්න බෑ. ඒ සම්මතය. එහෙමනම් එතන බරපතල වැරද්දක් කරලා තින්නේ පුතා. එතනින් එහාට අපි ප්‍රස්ථාරේ බලන්නේ නැහැ. ප්‍රස්ථාරේ බලන්නේ නැහැ. ලකුණු තුනම අඩු වෙනවා.
හොඳට මතක තියාගන්න. කලබල වෙලා xy මාරු කරලා ඇඳලා xy නම් කිරීම මම වරද්දලා එතකොට පුතේ අපි ඒකෙත් නිහඬ බලන්නේ නැහැ. මතක තියාගන්න. හරි පරිමාණේ වැරදුනොත් අත්වැරද්දක් ලෙස සලකා ඉදිරිපීවර බලනවා. අක්ෂ දෙක මාරු කරලා නම් කරොත් බරපතල වැරද්දක් බලන්නේ නැහැ. ඉතින් ඈට ඔයගලන්ට ප්‍රස්තාරවල තව ඉතුරු ප්‍රශ්න ලකුණු අඩු වෙන්න පුළුවන්. හරි. යමු ඉස්සරහට. එහෙමනම් දැන් මෙතන ලකුණු 5ක් ලැබිලා තියෙන්නේ බලන්නකෝ 150ක් මෙතන සාර්ථකයි. කවිදු මම දැන් ප්‍රස්තාරයේ මම මෙතනට ප්‍රස්තාරයේ මම එකතු කරන ඕන පුතාගේ එකත් ඔතන තියෙනවා. මමත් ඒක මෙතනට එකතු කරනවා. මගේ එක පේන්න ගත්තද දන්නේ නැහෙනි. कंप्यूटर හරි හරි හොඳයි මේම දැන් මේක ඇඳලා තියෙන්නේ මම කුඩා බෙදුම් පහකට ඒකකයක් කියලා හරි එහෙනම් මේක මේ සොෆ්ට්වෙයාර් එකේ අනු මම මේ ඇඳේ මේ තියෙන විදිහට ඔගොල්ලෝ ඇඳලා තියෙනුනේ 10ට 1යි හරි සර් ඔව් කියන් සර් මේකෙත් y අක්ෂයේ කුඩා බෙදුම් පහකින් එකක් ගන්න කියලා නේ තියෙන්නේ කියන්නේ y කුඩා බෙදුම් 10කින් ඒකක දෙකක් ආ 10කින් දෙකක් ඒකක දෙකක් ඔව් 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 දෙකක් अक्षय वर्तन लक्ष्य මේකට කියන තව නම් ටිකක් කියන්න අපිට හැමෝටම දැනගන්න මේ ලක්ෂයට කියන නම් ටික ශීර්ෂය ශීර්ෂ ලක්ෂය අවම ලක්ෂය වර්තන ලක්ෂය තව එකක් කියන්න ඕන නේ වාගේ ඉස්සල කියුණායි වචනේ ආපු වෙනස වෙනස් වෙනවා මේ ආපු හැරුම් ලක්ෂය ගුවත් වර්තන ලක්ෂය ගුවත් ඒක හරි එහෙනම් වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක කීයද ඉන්නේ 1 - 2 නේ ඒකට දෙනවා අපි 1 ලකුණයි එතනට හම් වෙන්නේ 1 ලකුණයි හරි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ඔයාම කියන්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ රෝමි ලකම් අංක 2 හිතේ ඍණව වැඩි වෙන විට x ගියාගේ ප්‍රාන්තය ශිතය ඍණව වැඩි වෙන විට ඍණව වැඩි වෙන විට x ගියාගේ ප්‍රාන්තය ඍණව වැඩි වෙන කොටස කෝ ඔයා ඇන්ගිල්ලෙන් පෙන්වන්න බලන්න ඔයාගේ පස්තාරේ ඍණව වැඩි වෙනකොටස පෑන දීලා පෙන්නන්න ඕ ඍණව වැඩි වෙනකොටස ඍණව වැඩි වෙනකොටස ඔව් 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 ඒ කියන්නේ මෙන්න මේ කොටසනේ ඍණව වැඩි වෙනවා කියන්නේ ඍණ පැත්තෙන් වැඩි වෙනකොටස ඕන්න ඔය කොටසනේ මෙන්න මේ කොටස මෙතනදී එන්නේ මොකද්ද ධනව අඩු වෙන කොටස මේ ධනව අඩු වෙනවා මෙතෙන්ට එනකොට ශුන්‍ය වෙනවා මෙතෙන්ට වෙනකොට ඍණව අඩු වෙනවා ඍණව අඩු වෙනවා මෙතන අවම වෙනවා හැරුම් ලක්ෂයක් කියන්නේ ඒකනේ මෙතන දිගටම වෙන්නේ අඩු වීමක් අවම වෙනවා මෙතනදි වෙනකොට ඍණ පැත්තෙන් වැඩි වෙන්න පටන් ගන්නවා ශුන්‍ය වෙනවා නැවත ධනව වැඩි වෙනවා නවත ධනව වැඩි වෙනවා නේද එතකොට ඍණව වැඩි වෙන x ගේ ප්‍රාන්තරය අහන්න
එතකොට x ගේ ප්‍රාන්තරය වෙනවා කියන්නේ මෙන්න මේ මා කහ පාටින් පෙන්නන කොටස නේද කවිදු ඔන්න ඔය කොටස මේකේ මායිම් දෙක මොකද්ද වෙන්නේ කියන්නේ මට මෙතන මායිම් කොච්චරද මෙතන මායිම් කොච්චරද 2.4යි මෙතන 1යි මෙතන 2.4යි හරි දැන් කොහොමද ලියන්නේ අපි කොහොමද ලියන්නේ මේක කොහොමද අපි ලියන්නේ x විශාලයකට වඩා 2.4ට වඩා කුඩායි ඒ කියන්නේ අපි ලියනවා මෙහෙම x ගත්තා නේ මායිම මෙතන 1 මෙතන 2.4 වචනෙන් හඳුනගත්තා මෙතන කියන්නේ ඍණව වැඩි වන එහෙනම් x යාගේ එකට වඩා වැඩි වෙන්න ඕන 2.4ට වඩා අඩු වෙන්න ඕන මේක තමයි උත්තරේ මේක තමයි උත්තරේ මෙතනට ලකුණු තියෙනවා පුතා ලකුණු දෙකක් ඕගොල්ලන්ට ලැබෙනවා ලකුණු දෙකක් දාගන්න මෙහෙම තියෙනවා නම් මේකේ එක එක අවුරුදු වලදී ලකුණු දෙක බෙදලා දුන්නා එක අවුරුද්දක් දැන් මෑතක ගිය අවුරුද්දේදී මේ ලක්ෂ දෙක හඳුනා ගන්නවට එක ලකුණක් දුන්නා අසමානතාවයේ නිවැරදිව ලියනකොට එක ලකුණක් දුන්නා හැබැයි ඊට පෙර අවුරුදු වලදී මේක දෙකෝ බිඳුවයි දෙකෝ බිඳුවයි මේක හරියටම ලියලා තිබුණොත් 2යි වැරද්දලා තිබුණොත් 0යි. එහෙනම් ඔයගොල්ලෝ මේ හැම එකටම හොඳම සූදානම තමයි 2 හෝ 0 කියලා හිතාගෙන මේක නිවැරදිවම ලියන්න ඕන. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට එනවා කවිදු පුතා. තුන්වෙනි එක මොකද කරන්නේ? ප්‍රශ්න අංක 3. y සමානයි නේ? y සමානයි අපිට කියනවා එයා දෙනවා x ඍණ 1 වර්ගය x ඍණ 1 වර්ගය අඩු කිරීම 7 මේ කියන ශිතේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක අහනවා මෙයාගේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක හරිම පහසුයි කියන්න බලන්න උත්තරය එතකොට අවම ලක්ෂය වෙන්නේ ඍණ 7 ඔව් සම්මිතික ලක්ෂය සම්මිතික සම්මිතික ලක්ෂය වෙන්නේ ධන 1 එතකොට 1 ඍණ 7 කවුරු හරි මේ සුළු වරහන දැම්මේ නැත්තම් මොකද වෙන්නේ සුළු වරහන දැම්මේ නැත්තම් පුතා මෙතන ලැබෙන ලකුණු දෙක ලැබෙන්නේ නැහැ මෙතන තියෙන ලකුණු දෙක ලැබෙන්නේ නැහැ වරහන දාන්න මොන සුළු වරහන පටිපාටිගත යුගලයක් විදියට මෙතනටත් ලැබෙනවා පුතේ ලකුණු දෙකක් ඒ අනුව ලකුණු පහක් හැදෙනවා 2 2 1 ලකුණු පහයි ඒ අනුව ලකුණු 10න් කීයද කියලා දාන්න ඒ අනුව ප්‍රස්ථාර ගැටුව තමයි අපි මේ සාකච්ඡා කරේ බොහොම ස්තුතියි හොඳ ඉදිරිපත් කිරීමක් කරා මම හිතන්නේ යම් මට්ටමක ප්‍රස්ථාරය වල යම් යම් කාරණා මතුවෙන්නේ නැති අපි ඔබට මතක ඇති කොරෝනා මුල් අවධියේදී මම ඔබත් එක්ක සම්බන්ධ වුණා රාත්‍රී 10ට ප්‍රශ්න දෙකක් නේද දෙකක් අරගෙන ප්‍රසන්ටේෂන් වලින් අන්නේම ඔයගොල්ලෝ ළඟ ඇති ඒව නැත්තම් මම ආයි දාන්නම් ඒ වෙද්දි අපි පස්තර අකණ්ඩව දිගටම සාකච්ඡා කරගෙන ආව පාස් පේපර්ස් ගණන් ටික 2019 ඉඳන් ඒ අන්නේ ගණන් ටික නැවත නැවත පුතේ අධ්‍යයනය කරන්න අපි සෙකන්ඩ් පේපර් එකට හොඳට සූදානම් වෙන්න ඕන මතක තියාගන්න අද කිව්වා කියලා හිතන්න මම එදත් කිව්වා ඔබේ සෙකන්ඩ් පේපර් එක අමාරු වෙනවා අනිවාර්යෙන්ම ඔබේ සෙකන්ඩ් පේපර් එක අමාරු වෙනවා ෆස්ට් පේපර් එක ලේසි වෙනවා ෆස්ට් පේපර් එක ගොඩක් ලේසි වෙනවා සෙකන්ඩ් පේපර් එක අමාරු වෙනවා හරි එයින්ද ලොකු අභියෝගයක් වෙයි ඉදිරියේදී අපි ටිකක් බරපතල ගණන් ටිකුත් හදමු එයින්ද සෙකන්ඩ් පේපර් එකට හොඳට සූදානම් වෙන්න ඕන හරි ඔන්න ඔහොමයි ප්‍රස්තාර ගන්න අපි එන්න හදන්නේ දැන් මනුති දුව හරකට ඊට ඉස්සෙල්ලා මම දැන් හතරවෙනි ප්‍රශ්නේ යොමු කරන්නම් හතරවෙනි ප්‍රශ්නේ සම්පූර්ණ ගානම යොමු කරන්නම් පවිත් පුතා තමයි අවසානයේ මන් නම් කරේ දැන් දුවෙක්ට තමයි අවස්ථාව තිමන්සා දුවට යොමු කරන්නේ තිමන්සා කතා කරන්න තිමන්සා පොදුව කතා නොකර ඉන්න බෑ ओ
නිමන් සා එනම් මම මෙතනින් අයින් කරනවා මෙයාව දැන් පොඩි නිමන් සා ताक्षणिक पत्र कथाकर मनुति कथा कर पटांगा मुझे दुए हरि बुदे प्रश्नांक तू ने इसल गान किया होंदे इधरी पत की मत बला करो तू ना त्रिकोणाकार खंभी रामोक पैति तुनेहि दिग एकक ए बेदीम देक हा देकाई ए बेदीम तुने वे एतकोट सर अपि मेहेम त्रिकोणयक अंदगेन एके पाद तुनेट ए अगेयन टिक दागन्न ओने ඊට පස්සේ කම්බිර අමෝ සෑදීමට අවශ්‍ය මුළු කම්බියේ දිග ඒකක 52ක් නම් ඒහි අගය හොයන්න කියලා අපිට කියනවා. එතකොට අපි කරන්න ඕනේ මේ අගයන් තුන එකතු කරන එක. එතකොට එහෙම එකතු කරනකොට අපිට මේ දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරය ගන්න වෙනවා. ඒක තමයි 6. එතකොට 2 3 කුඩා පොදු ගුණාකාරයේ ගත්තා 6 ඕකේ අකරගෙන යන්න විස්තර කරන්න එතකොට දැන් අපි කුඩා පොදු ගුණාකාරයේ 6 විදිහට ගත්තොත් එතකොට දැන් අනිත් සංඛ්‍යාත් මේ සමාන කරගන්න ඕනේ හරයන් ලවයන් මේ කුඩා පොදු ගුණාකාරය අනුව එතකොට අපි මේ ඒට ගන්න ඕනේ 6 a කියලා එතකොට ඊපස්සේ a බෙදීම 2 3 a බෙදීම 6 කියලා ගන්න ඕනේ ඊට පස්සේ 2 a බෙදීම 3 කියන එක 4 a බෙදීම 6 කියලා ගන්න ඕනේ එතකොට ඒ ඔක්කොම 52කට සමාන වෙනවා එතකොට අර a අගයන් ටික එකතු කරාම 13යි එනවා 13යි 6ෙන් බෙදුවම තමයි 52 වෙන්නේ එතකොට අපි හරස් ගුණිතෙන් 13යි සමානයි 52 ගුණ කිරීම 6 කියලා ගන්න ඕනේ එතකොට දෙපැත්තම 13ෙන් බෙදුවහම मनुति අපි මෙන්න මේ වගේ තැන් වලින් පොඩක් අපිට කාලය ඉදිරි කර ගන්න පුළුවන් 52 ගුණ කිරීම 6 නේ එතකොට මෙතන 6 එතකොට ඒව හොයා ගන්න අපි 52 ගුණ කිරීම 6 බෙදනවා 13 නේ
නේදුව එතකොට අපිට එතන සංකල පේනවා මෙතන 13 ඒවා 1යි 13 ඒවා 4යි 4 වරක් අය 24යි සෙන්ටිමීටර 24යි දුවත් හරි බොහොම හොඳයි ලකුණු බෙදීම කරොත් පුතේ මෙතන ලකුණු බෙදෙනවා පළවෙනි බෙදේ තමයි 52ට සමාන කරනවට 1 ලකුණක් එනවා පොදු හරය 6 ගන්නවට 1ක් හම්බ වෙනවා ඊට පස්සේ මෙතන ඊට අනුව ලබේ සකස් කරනවට 1ක් හම්බ වෙනවා ඊට පස්සේ 52 6න් ගුණ කරලා 13න් බෙදනවට 1ක් හම්බ වෙනවා 24ට 1ක් හම්බ වෙනවා මෙතන ලකුණු 5ක් එනවා හරි ලකුණු 5ක් වෙනවා මතක තියාගන්න ඕ ලෙවල් পেපර් එකට නම් මේ වගේ අවස්ථාවක් එන්නේ නැහැ සෙකන්ඩ් পেපර් එකට මම මේක සකස් කරේ අවම සාධන මට්ටමක් ලෙස සලකලා තමයි විශේෂ කරුණු පොඩක් මතක් කරගන්න විතරයි මේක ඕලෙල් සෙකන්ඩ් পেපර් එකට බලාපොරොත්තු වෙන්න එපා මේ වගේ සරල අවස්ථාවක් හරි ලකුණු 5යි බොහොම හොඳයි ඉදිරිපත් කිරීම හොඳ ඉදිරිපත් කිරීමක් කරේ හොඳ පෞරුෂයකින් විශ්වාසවන්තව ඒ ඉදිරිපත් කිරීම හරි වටිනවා මෙතන මේක තමයි පුතා වේදිකාව මේ මේ මෙහෙම ක්‍රමානුකූල ඔබ යම් යම් දේවල් ඉදිරිපත් කරන්න පුරුදු වෙනකොට ඔබට ඔබේ අනාගතයේ මීට වඩා බොහෝ ඉදිරියෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා හරි බොහොම අගය කරනවා අපි පවිත් ඔබ මේ පැත්තට තමයි හැරෙන්නේ දැන් සර් මේ ෂෙයාර් ස්ක්‍රීන් පොඩ්ඩක් එක ඔන් කරන්න පුළුවන් සර් හරි දෙන්න ඕනේ නැහැ ගේ නම මෙතනමද තියෙනවා හරි හරි නෑනිසෙයි හරි නෑ ඔබින් නෑ පුළුවන් නේද? තාම නැද්ද? නෑ සර් මේ අපිට ෂෙයා කරන්න අපිට තාම ෂෙයා කරන්න පර්මිෂන් නැහැ කියලා වැඩ. ආ. අතන මේ දැන් බලන්න. දැන් ආවද? හරි සර්. හරි. අර තින්නේ B කොටසනේ අන්න හරි B කොටස ගාන කියලා පුතේ විස්තර කරන්න අමාලි එක්සම් සංඛ්‍යාව සිතා එහි දෙගුණේ 3ක් අඩු කළ විට y සංඛ්‍යාව ලැබෙන බවද y සංඛ්‍යාවේ දෙගුණේ 9ක් අඩු කළ විට x සංඛ්‍යාව ලැබෙන බවද පවසයි x සහ y සංඛ්‍යා සරණ කියලා තමයි ගාන දීලා තියෙන්නේ එතකොට මෙතන කියලා තියෙනවා අමාලි x නම් සංඛ්‍යාව සිතා එහි දෙගුණයෙන් 3ක් අඩු කළ විට y සංඛ්‍යාව ලැබෙන බවද ඒ කියන්නේ 2x ඍණ 3 සමාන නැයි y ඊට පස්සේ y සංඛ්‍යාවේ දෙගුණයෙන් 9ක් අඩු කළ විට x සංඛ්‍යාව ලැබෙන බවද ඒ කියන්නේ 2y ඍණ 9 සමානයි x බවද පවසයි x සහ y සොයන්න එතකොට මෙතන 2x ඍණ 3 සමානයි y සහ 2y ඊට නම් මේ සමාන x යන සමීකරණ දෙකේ මම ඍණ 3 සහ ඍණ 9 කියන මේ සංඛ්‍යා දෙක මුලින් උක්ත කරගෙන ඉන්දියා 2x ඍණ 9 සමානයි ධන 3 හා 2y ඍණ x සමානයි 9 වශයෙන් ඊට පස්සේ පළවෙනි මම
देखाई एक्स ऋण वाई समान है तुने किन्ने का पालन समीकरण विधि हटा देखाई देखाई वाई ऋण एक्स समान है नामे किन्ने का देवन समीकरण विधि रा अरगे ना पालन एक देखें गुण करा ला एक एंड देखाई एक्स ऋण वाई की समान है तुने किन्ने का देखें गुण कर ला एक कट्टे देखा देवनी समीकरण एक दुकरा एक यानी हतराई एक्स ऋण देखाई वाई दान देखाई वाई ऋण एक्स समान है हाय ऋण नामे में विधि हटे जैसे एक सुलु कर हम एक ऋण देकर दान दे क्या बुना जैसे एक सुलु कर में इधर वैसे हाथरा एक्स वालिंग एक एक्स या ग्यार वैसे तुनाई एक्स तो घटे हाइंग ऋण नामे या ग्यार में ऋण तुना की दूरी तो घटे एक्स तुनाई एक्स समान है ऋण तुनाई सुल में तुने में बेदु हम एक्स समान है ऋण एक वैसे इन तमाय में सुलु ने इधर वैसे එකට පළවෙනි සමීකරණයට x ආදේශ කරා ඊට එතකොට එනවා 2 දෙවරක් ඍණ ඍණ 1 දෙවරක් ඍණ 1 අඩු කිරීම y 3යි එතකොට දෙවරක් ඍණ ඍණ 1 කියව දෙකක් ඍණ 2යි ඍණ 2කින් ඍණ y 3යි y යුක්ත කරගත්තා ඍණ 2 ඍණ 2යි ඍණ 3යි समाने वाई वाई समाने ऋण पन वेरी गुड तामत में पहेदिली माम विस्तर करा था वडाम उधर पहेदिली वो विस्तर करा वो आखिर ने बोलो मटाक्को मटाक्को ने या आपका तो ये वाकी मतमाई इतने में किसी में अपहेदिली का मकने पहेदिली उम्र तीर वा पुंछी देखा के कुछ करना भूते में तो नामसाने लिया ने විසඳුම් කියලා x y වල අගයන් දෙක ලියන්න විසඳුම් කියලා ලියලා x සමානයි ඒ අගයන් දෙක ලියන්න එතකොට මට තව පොඩ්ඩක් ඒක දාන්න මම මෙතන ලකුණු බෙදීම කරන්නම් ඒක ආයි නැවත මේ ෂෙයා කරන්න ලකුණු බෙදීම කරොත් මේ විදිහටයි එන්නේ සමීකරණ දෙක පුළුවන් නම් පවිත් මෙතනට ඔයාලට පුළුවන් මම මේ කියන කොට ලකුණු දාන්න मेके समीकरण देखते लखनऊ एक एक लखनऊ देखा के नवा मेके लखनऊ समीकरण देखते एक एक लखनऊ देखा के नवा इलागट मेतना अमतर व समीकरण या गुणन करने वाली पूता देखें गुण कर लो या वो या के आरंभ ने वे ने वाई किए नान्याते इवात कर गाने ने अन्य तंत्र लखनऊ लखनऊ आके नवा मैं समीकरण या මේ පළවෙනි එක දෙකෙන් ගුණ කරන බව පෙන්නනකොට එකක් හම් වෙනවා මේ 4x ඍණ 2y කියන එකට මෙතන පුතේ මේ මේ මුල් දෙකට එන්නේ මුල් මුල් සමීකරණ දෙක උතන්ට නෙමෙයි අන්න එතනට එක 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 හම් වෙනවා එතනට හම් වෙනවා එක එක ඊළඟට දෙකෙන් ගුණ කරන බව පෙන්නනකොට 4x අඩු කිරීම 2y කියන එකට අන්න එතනට එක ලකුණක් හම් වෙනවා 4x අඩු කිරීම 2y කියන එකට ඊළඟට දෙක මේ දෙන්න එකතු කරනකොට එක ලකුණක් හම් වෙනවා 4x අඩු කිරීම 2y ට එකක් දෙන්න ඊළඟට දෙක දෙන්න එකතු කරනකොට එකක් දෙන්න අන්න එතනට එකයි ඔව් ඊට පස්සේ දෙන්න එකතු කරනකොට එකක් දෙන්න එතකොට අවසානයේ නැහැ sorry මේ දෙකෙන් එකතු කරනකොට ලකුණක් නැහැ පුතා එයා මම අයින් කරා ඊට පස්සේ එන්නේ x සමානයි ඍණ 1ට ලකුණක් එනවා y සමානයි ඍණ 5ට ලකුණක් එනවා ඒක තමයි ලකුණු පහ වෙන්නේ සර් ඔව් මට ආවේ සර් x වලට 5යි y වලට 7යි මෙතන අර සමීකරණ අතර එකතු කරපු තැන 6 ධන 9 නේ දෙන්නේ ආ ගත්තාවේ 7යි මෙතන මෙතන දෙකෙන් ගුණ කරා 6යි එකතු කිරීම 9යි ඔව් 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 එකතු කිරීම 9යි ඔව් 6යි 9යි එකතු වෙන්න ඕන පවිත් අන්න එතන ඕ 6යි 9යි එකතු වෙන්න ඕන එතන මෙතන 13ද නෑ sorry 15 වෙන්නේ නේ 15 මෙතන 15 දිනුක ගැස් දෙක හොඳයි මට එකම දැක්කේ නෑ අතර 6යි 9යි 15යි මේක 3ෙන් බෙදුවා මේක 5 වෙන්න ඕන නේ ඍණ 5 අන්න ලකුණු අඩු වෙනවා කොල්ලෝ එතන මේ x ගේ ලකුණු අයින් වෙනවා මෙතන 3ෙන් බෙදෙනවා එතකොට ඍණ 5යි නේ එතකොට y ත් වැරදි ධන 5යි නේ සර් ධන 5යි නේ මෙතන 4x
එකතු වෙනකොට ආ මෙයා මේ පියවර දෙක මේකට අරන් දීන්නේ නේ 4x ධන ඍණ 2y ධන 2y ඍණ x එතකොට මෙතන 2y 2y ඉවත් වුණා 4x ගෙන් එතකොට මෙතන එකතු වෙනවා ඍණ x මෙතන 3x ඍණ 5 නේද සර් එතන 6යි 6 ධන 9 නේද අනේ අනේ මෙතන ධන ධන නේ මේක ධන ඕ 15 3 බෙදුවා මෙතන ධන 5 මෙතන 5 x 5යි x 5යි දැන් ඒක තමයි මෙතන ආදේශ වෙන්නේ මෙතන 5 කරන්නේ 5යි එතන 5 වරක් 2 මෙතන 10යි 10යි එතන y වෙන්නේ 37යි ඔව් එතකොට උත්තර වලට එන්නේ සමීකරණ දෙකට එක එක හම්බ වෙනවා දෙකෙන් ගුණ කරනකොට එකක් හම්බ වෙනවා උත්තර දෙකට එක එක පවිත් මෙතන ඔයාට ඒක වරදින්න හේතුව උනේ මේකයි පුතා ඔයා මේ දෙකෙන් ගුණ කරන එක මුලින් කරා නම් හරි ඒක එක දෙවෙනි වැරද්ද උනේ ඔයා මෙතන වරහනක් දාගත්තා නම් ඒත් හරි නෑ වරහනක් දාගන්න අවශ්‍යත් නෑ මෙතන ඔයා කලබල මෙතන 6 අඩු කිරීම දාලා තියෙන්නේ ඒකයි වැරද්ද නේ එතකොට ඔයාට දැන්නට තියෙන මේකේ ලකුණු වෙන්නේ සමීකරණ දෙකට එක එක හම්බ වෙනවා දෙකෙන් ගුණ කරපු එකට එකක් හම්බ වෙනවා ලකුණු දෙකක් අයින් වෙනවා උත්තර දෙකේ දෙක අයින් වෙනවා 5 3යි හම්බ වෙන්නේ ඉදිරිපත් කිරීම හොඳයි මෙතන මේ වැරද්ද නොවුනා නම් ලකුණු 5ම ලැබෙනවා රයිට් බොහොම ස්තුතියි බිනුක එතන ඔන්න ඔමයි ප්‍රශ්න අංක 3 ලකුණු 10 හැදෙන්නේ එතනදී අපි සාකච්ඡා කරෝ කියන්න සර් ඊට වඩා ලේසි නේද ආදේශ කරලා ගියා නම් ආදේශයෙන් ගියා නම් අතන x උත්තර කරගෙද නේද ඕ ඒත් හරි ඉතින් උත්තර කරලානේ තියෙන්නේ උත්තර වෙලානේ තියෙන්නේ එතන ඕ ඔයාගේ එක හතර දින එක ෂෙයා කරන්න පුළුවන් නම් මට දාන්න අපි එකක් බලමු විරුක පුළුවන් වෙයිද නැත්නම් මම බෝඩ් එකේ හදන්නද අන්න අවින්න फुल स्क्रीन एकदम इतना समीकरण देखे इन मेहमान अमाली एक्साम संख्यावक सीता ये देखुने එහි සිතා එහි දෙගුණෙන් තුනක් අඩු කළ විට 2x කින් තුනක් අඩු කරාම y කියන සංඛ්‍යාව ලැබෙනවා ඊට පස්සේ y සංඛ්‍යාවේ දෙගුණෙන් 9ක් අඩු කළ විට x නම් සංඛ්‍යාව ලැබෙනවා y සංඛ්‍යාවේ දෙගුණෙන් 9ක් අඩු කළ විට x සංඛ්‍යාව ලැබෙනවා හරි මේක අපි එක මේක දෙක දැන් අපිට අර කිව්වා වගේ මෙතන මෙතන y ව උක්ත වෙලානේ x ගේ දෙගුණෙන් x නම් සංඛ්‍යාවක් සිතා ඒ දෙගුණෙන් තුනක් අඩු කළ විට y. එතකොට අපිට මෙහෙමත් හදන්න පුළුවන් එකෙන් y දෙකට ආදේශය. එකෙන් y දෙකට ආදේශ කරනවා. එකෙන් y දෙකට ආදේශ කරනකොට අන්න අපිට පේනවා එකෙන් y දෙකට ආදේශ කරනකොට
මේ ෆුලිස් මේ ස්ක්‍රීන් එක ගන්න බැරිවේ. එකෙන් වයි දෙකට ආදේශ කරනකොට මොකද වෙන්නේ? මෙතන ඔන්න බලන්න y වෙනුවට දානවා 2 2x 3 අඩු කිරීම 9x මෙතන x වෙනුවට y වෙනුවට දැම්මා 2x 3 දෙවරක් දෙක 4x වෙන දෙවරක් තුන 6 වෙන 9 සමානයි x එතකොට 4x වෙන 6යි වෙන 9යි වෙන 15 සමානයි x මේ x අපි මෙහාට ගන්නවා ඍණ 15 මෙහාට ගන්නවා මෙයාව අපි මෙහෙට විසිට් කරනවා මෙයාව මෙහාට ගන්නවා එතකොට 4x අඩු කිරීමේ සමානයි 15යි නේ එතකොට එනවා 5x සමානයි 15යි x සමානයි 15 පයින් ගියාම 3යි ගණනුනාද කොහේයි 2 3x මෙතන මෙතන y වෙනුවට ගත්ත එකවල 2x අඩු කිරීම 3 ඍණ 9x දෙවරක් දෙක 4x දෙවරක් තුන 6යි 9යි x එතකොට 6යි 9යි 15යි x මෙහාට ගත්ත මෙතන 3යි x නේ 3ෙන් බෙදුවා 15 3ෙන් බෙදුවා එතකොට එන්නේ 5යි x සමානයි 5යි ඊට පස්සේ x සමානයි 5 මෙතන ආදේශ කරලා y ව ගන්න පුළුවන් ආදේශ ක්‍රමයෙන් එව ගන්න පුළුවන් නේ කොහොමද ලකුණු 5යි පහයි පහයි ලකුණු 10 එනවා ඒ අනුව ලකුණු තුන්වෙනි ප්‍රශ්නේ මේ විදියටයි සකස් වෙන්නේ දැන් අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට අපි යොමු වෙන්නේ කවුද මම යොමු කරේ කාටද හතරවෙනි ප්‍රශ්නේ මට නිහාරදුවට ඔව් ඊට ඉස්සෙල්ලා පස්වෙනි ප්‍රශ්නේ යොමු කරන්නම් පස්වෙනි ප්‍රශ්නේ යොමු කරමු අපි පස්වෙනි ප්‍රශ්නේ කමිදු ගවේෂ් පුතා කමිදු ඔව්ෂ් ඉන්නවනේ ඔව්ෂ් පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යුහගත නොවන ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් ඒක ඔයා සූදානම් කරගන්න හරි right එමනම් ගියාරදුව කොහොමද සම්බන්ධ වෙන්නේ ආ ඔයා කිව්වනේ මේ කැමරා එක නැහැ නේ කමන්නේ ආ පැහැදිලි කරන්න මම බෝඩ් එකේ කරන්න මම අද පොඩ්ඩක් ඉඳගෙන කරන්න හිතේ මම මේ පොඩි අසනීප තත්ත්වයකට ආයි මතුවුණා මේ කකුලේ ප්‍රශ්නයක් එහිඳ මේ ටිකක් නැගිටින්න කරන්න අපහසුකමක් තියෙනවා එහිඳ මම මේම පුළුවන් තරම් කරන්න හරි ගියාරදුව පටන් ගමු න්‍යාසනේ අලියනා කොමුලින්ම A කියන න්‍යාසය 2 3 කින එක 1 B න්‍යාසය 1 හින 2 තුන 2 එකේ ධනෙ මොකද ගියාර එකේ ධනෙ එකේ 2 කාර්තුවකට මාස 4ද 3ද 4ද 3ද ඒ වගේ නේද නිශ්චිතව හරියට තේරුම් මේකේ ඉන්නේ තේලි තේලි දෙකයි තීර දෙකයි තේලි ගන්න මුල දෙක තේලි දෙකයි තීර දෙකයි හරි මෙයා දෙකේ දෙකේ හරි ಗುಣ කරාම දැන් අහන්නේ මේකේ පළවෙනි ප්‍රශ්නේ ඒකේ ඝනය දෙකේ දෙකේ ඝනය දෙවෙනි ප්‍රශ්නේ AB ಗುಣ කරාම ගුණිතය ආයි මට කියන්න මේක ಗುಣ කරන්න ඉස්සල්ලා ಗುಣ කරන්න ඉස්සල්ලා අපිට පුළුවන් මෙයාගේ ගුණිතය ලැබෙන ගුණිතයේ අපිට කියන්න පුළුවන් ලැබෙන ගුණිතයේ ගුණිතයේ න්‍යාසය කියන්න පුළුවන් නේ
අපිට කියන්න පුළුවන් මේකේ ගුණිතයේ න්‍යාසයේ ඝනය අන්න ඒක කියන්න බලන්න මට දෙකේ දෙක ඝනය ඔව් ඒක ගන්නෙ කොහමද මෙයා දෙකේ දෙක මෙයා දෙකේ දෙක මෙන්න මේක සමාන වෙන්න ඕන නේ එසේ සමාන නොවුනොත් අපිට ගුණ කරන්න බෑ මොකද්ද සමාන වෙන්න ඕනේ මුල් න්‍යාසයේ තීර ගාන මෙයාගේ තීර ගාන මෙයාගේ පේලි ගානට සමාන වෙන්නම ඕන දැන් දෙකේ තුනේ න්‍යාසයේකුයි දෙකේ දෙකේ න්‍යාසයේකුයි ගුණ කරන්න බෑ ගැලපෙන්නේ නැහැ එතකොට මේ දෙන්න ගුණ කරාම ලැබෙන න්‍යාසයේ ඝනය තමයි දෙකේ දෙකේ න්‍යාසයනේ ඒ කියන්නේ ලැබෙන්නේ දෙකේ දෙකේ සමචතුරස්‍ර න්‍යාසය. හරි. දැන් කරමු අපි. 2 3 ඍණ 1 1 ගුණ කරන්නලු 1 ඍණ 2 3 2. මොකද කරන්නේ කියලා කියන්න බලන්න. 2 ඍණ 1 ගුණ කරනවා 1 ඍණ 2. 2 අය කියන්නේ 2 ඍණ 1 ගුණ කරනවා 1 ඍණ 2. एक युवे में आप में विधियों का उपयोग करने वाले एक यानी में आगे दें लेबे ने संबंध का हाथर रखे नो ने उन्होंने मेरे माता ने वाह मटे मित्र ने पेड़ी ने ना काटी किया ना बोला मित्र ने मुली में घुले ने काटी किया ना बोला कोमल के घुले ने किया मित्र ने क्या ना देखा वैरीगिरी मेकर देखा घुले गिरी मेकर දන ඍණ 1 වැඩි කිරීම ඍණ 2 අවුල් අවුල් නේද? ඔයා මෙයාගින්ද ගුණ කරන්නේ? දෙකේකින්ද මෙයාගින්ද? ඔව් මම පොඩ්ඩක් හිතන්න බලන්න මේ පේලිය නේද මේ තීරුවත් එක්ක ගුණ වෙන්නේ කොහොමද මේ පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරලා එකතු කරලා එන එකේනා තමයි පළවෙනි සංරචකය මේ පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරලා එකතු කරලා එන එකේනා තමයි මෙතන සංරචකය දෙවෙනි පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරලා එකතු කරලා එන එකේනා තමයි මෙතන සංරචකය මේ දෙවෙනි පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරලා එකතු කරලා එන එකේනා තමයි මෙතන සංරචකය එහෙමනේ න්‍යාස පාඩම අතපසු වුණාද න්‍යාස පාඩම නෑ සර් ළඟ සටහන් පොත තියෙනවද මං කිව්ට් එකකුත් දුන්නා මට මතක විදියට ආ දැන්නම් නෑ සර් මං ආව ඕමින්නකෝ පාඩ මම හරි කමන්නේ මේක මේ අනිවාර්යෙන්ම ඒක පුතේ න්‍යාස ගුණිතය පිළිබඳ තව සුළු කරන්න පුරුදු වෙන්න පුතේ මේ පේනිය තමයි පුතේ මේ තිරුවත් එක ගුණ වෙන්නේ එතකොට දෙක එකෙන් ගුණ වෙනවා තුන තුනෙන් ගුණ වෙනවා හරි ඊළඟට මෙයා මෙයත් එක ගුණ වෙනවා ඊළඟට එන්නේ පුතේ දැන් මම ඇත්තටම මේ මෙහෙම අවස්ථාව දීපු එක ඒ කියන්නේ උදාලට වාසිදාගිකයි ඒ අවස්ථාව කියන්නේ ඍණ 1 ගුණ කිරීම ඍණ 2 ඍණ 1 ගුණ කිරීම ඍණ 2 එකතු කිරීම 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ආන්නේ හරි පුතා හරි ඔන්න තේරුණාද එතන හරි දැන් අපි ගුණ කරමු ඔන්න මෙතන දෙමු කියන්න මට ඔයා එකපාරම කියන්න බලන්න දැන් සම්මන්ත්‍රක හතර ආ මෙතන දෙවරක් එක දෙකයි තුමරක් තුනේ නවයයි
උතරේ 11යි 11යි මෙතන මින 4යි තුමර 2 6යි කීයද ධන 2යි ධන 2යි මෙතන ඍණ 1යි ධන 3යි කීයද ඍණ 2 ධන 2යි ධන 2යි මයි වෙලා දෙන්නේ නෑනේ මෙතන ඍණද ධනද ධන ධන 2යි ධන 2යි මෙතන ධන 2යි කීයද 4යි 2 2 න්‍යාසය ඔබනේ උත්තරය ආවේ ආ ඔයාට ඔතන ආවේ නෑ හදාගන්න අනිතට ආවද අෂේන් මේ උත්තරය ආවද අෂේන් කො අෂේන් කතා කරන්නේ නැද්ද සර් ඒක පොඩ්ඩක් අවුල් වුණා ඒ මොකද උනේ මට පේන්නේ න්‍යාස පාඩම කරන්න වෙයි වගේ ආයි ඈ න්‍යාස පාඩම දීසි පාඩමක් නෑ අපි මුලින්මම කරේ මට මතක දෙවෙනි වාරේ මේක කරේ නේද මොකද්ද අවුල් උනේ නවාංජන මේ උත්තරය ආවද නවාංජන ලෑස්තේ මල් ළඟදී ජොයින් වුණේ මටයි පාඩම කෙනුන්නේ ඕ කෙරුම් නැත්තම් මම ඒකට මේ ක්‍රියාකාරකමක් එවන්නම් ඒ කියන්නේ මේක මේක පුතේ පෙළ පොත උදව් කරගෙන සම්පූර්ණයෙන්ම තනියම අධ්‍යයනය කරන්න පුළුවන් කොටසක් අනිත් එක ගුණිතය තමයි මෙතන වැදගත් වෙන්නේ දැන් මම මේ ගුණ කරපු විදිය තේරුණාද? ඔව් සර්. මේ පේලිය මේක ගුණ කරන්නේ මෙහෙමයි. මේ පේලිය මෙහෙම මේ තීරුවත් එක්ක ගුණ කරනවා. මෙයා කොහොමම ගණාවාම මෙයාට ඉස්සරහෙන් 2 එනවා, මෙයාට ඉස්සරහෙන් 3 එනවා. එතකොට මේ දෙන්න ගුණ කරනවා. එතකොට 2 එකෙන් ගුණ වෙනවා, 3 3ෙන් ගුණ වෙලා මෙතන සංරචකයේ හැදෙනවා. අපි මුලින්ම තීරණය කරනවා ಗುಣ කරාම ලැබෙන සංරචකය මොකක්ද කියලා. මම දැන් තව එක අවස්ථාවක් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්නම් කොහරි. මේ ඊට පස්සේ මෙයාම ආයි මෙතනට ගේනවා. එතකොට 2 ඍණ 2කින් ಗುಣ වෙනවා, 3 2කින් ಗುಣ වෙනවා, එකතු කරනවා. එතකොට තමයි එතන සංරචකය. මෙයාම ඒ විදිහටම ඊළඟට කරනවා නේ. හරි. අපි තව න්‍යාස ගණනක් ගුණිතයක් මෙතන ආයි තව කරමු. ඊළඟට කියනවා BA ගුණිතයේ සොයනවා. අනะ දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි BA ගුණිතය හොයන්න. මේකට ලකුණු වෙන් කරොත් මෙතනට එනවා 4ක්. හරි සංරචක 4 හරියට හොයනකොට 4ක් හම්බ වෙනවා. 4ක් හම්බ වෙනවා. මෙතනට 1 ලකුණයි. මෙතනට 1 ලකුණයි. හරි. 2 ගුණිතයේ 2ට 1යි. මෙතනට 4යි. ඒ 4 ඉන්නේ සංරචක 4ට. ඊළඟට මම ඉඳ ගන්න ඕනින් දා ඉඳ ගන්න ඕනින් දා මම මේක මැකුවා පොඩ පුතා ඊළඟ එක BA න්‍යාසය හොයන්නලු BA න්‍යාසය BA න්‍යාසය කියන්නේ එතන තියෙන්නේ එතකොට 1 ඍණ 2 3 2 මෙතන ಗುಣ වෙනවා 2 3 ඍණ 1 1 හරි ගියාරදුව දැන් ඔයා මට ඉක්මනට මේක හදලා පෙන්න කියන්න ඕන දැන් හදන්න ඕන අනිතය අශේ මේක කරන්න ඕන කොහමද එන්නේ කොහමද මේක දෙකේ දෙකේ මෙයක් දෙකේ දෙකනේ මෙයක් දෙකේ දෙක මෙයක් දෙකේ දෙක එතකොට ಗುಣ කරන්න පුළුවන් ලැබෙන්නේ 2 2 1 අපි ඔහොම දාගත්තා 2 2 දැන් මෙතන සංරචක 2 2යි කියන්නේ තීර 2යි පේලි 2යි තීර 2යි මෙතනට එන එක කියන්නේ ගිහාරක් කොහොමද අපි ಗುಣ කරන්නේ මෙතන එන විදිය කියන්න මට ඉක්මනට 1 වැඩි කිරීම ඕමින්න වැඩි කිරීම නෙවෙයි ಗುಣ කිරීම 1 ಗುಣ කිරීම 2 1 ಗುಣ කිරීම 2 එකතු කිරීම ආ ඍණ 2 ආ ಗುಣ කිරීම ඍණ 1
ඊළඟට මෙතන ඉන්න එකනා එක ගුණ කිරීම 3 එකතු කිරීම ඍණ 2 ගුණ කිරීම 1 ඍණ 2 ගුණ කිරීම 1 මෙතන එක්කෙනා 3 ගුණ කිරීම 2 3 ගුණ කිරීම 2 ඕ එකතු කිරීම 2 ගුණ කිරීම ඍණ 1 හරි මෙතන එක්කෙනා 3 ගුණ කිරීම 3 ආ එකතු කිරීම 2 ගුණ කිරීම 1 හරි දැන් දෙපාර කියමුද නැත්නම් දෙපාරකට යමුද ආ මෙතන කියන්න බලන්න 2 2 4 2 2 4 හරි 3 3 ඍණ 2 1 හරි 6 ඍණ 2 4 6 ඍණ 2 4 හරි 9 2 11 හරි නේ AB ගුණිතය BA ගුණිතයට සමාන වෙනවද නෑ නෑ නේ සමනියාස දෙකක් නෙවෙයිනේ සමනියාස නම් පේලි ගානයි තීර ගානයි සමාන වෙනවා මේක සමනියාසයක් නෙමෙයි සමාන වෙන්නේ නෑ නේද කොහොමත් ගුණිතේ සමාන වෙන්නේ නෑ ගුණිතේ සොයා BAB 1 නේද හේතු දක්වන්න නැත සමාන වෙන්නේ නෑ නේ මේකෙත් ලකුණු 4යි මෙතන සංරචක 4 හොයා ගන්නවද ලකුණු 4 හම් වෙනවා ඊළඟට නැත කියන එකට එකක් හම් වෙනවා නැත එතනට එකයි ඒ අනුව තමයි ලකුණු 5 හැදෙන්නේ අනේ පුතේ න්‍යාස හරි ලේසි විශේෂ න්‍යාස ගුණිතය තමයි න්‍යාස භාවිතය අපි න්‍යාස ගැන කතා කරා න්‍යාස කියන කොටස උසස් ගණිතයේදී යෙදෙනවා ඉතා ලොකු පරාසයක් න්‍යාස භාවිතය පරිණාමනවලදී ඒ වගේම අපි දන්නවා ඔය රූපවාහිනී වගේ ඒවයි නැත්නම් පරිගණක තිරේ සුපහැදිලි දසුන් ගොඩ නැගෙන්නේ න්‍යාස භාවිතයෙන් නේ ඊට පස්සේ ඔය බාකෝඩ් එක හැදෙන්නේ ඊට පස්සේ රහස් සංඥාකම මේ න්‍යාස භාවිතයෙන් තියෙන්නේ ගොඩ නැගෙන්නේ එහෙනම් න්‍යාස ගැන විශේෂ අවධානය යොමු කරන්න විශේෂ න්‍යාස ගුණිතේ තමයි ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ න්‍යාස එකතු කිරීම අඩු කිරීම වලට අමතරව ඒ වගේම න්‍යාසය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම පිළිබඳව බලන්න පෙළපොත හොඳට අධ්‍යයනය කරන්න පෙළපොතේ සටහන අනුව හොඳට අධ්‍යයනය කරන්න මම මේකට තව අමතරව ඔයගොල්ලන්ට මම අර ටියුට් එකේ කොටස් ටික එවන්නම් ඔයගොල්ලෝ දැන් ටියුට් එක ගන්න දැන් දෙසැම්බර් මාසේ ටියුට් එක ගන්න එනකොට න්‍යාස කොටස කරන එක මිස් වුණා නම් කියන්න මම ඒකේ අර ටියුට් එක තියෙනවා මම ඒක දෙන්නම් ඔයගොල්ලන්ට එතකොට ඒක පුරවගෙන යනකොට ඔයගොල්ලන්ට මේ ඔබ කරගන්න පුළුවන් අමාරු නෑ හරි ඒක විශේෂයෙන් මතක් කරලා ඉල්ල ගන්න හරි ඔව් කියන්න න්‍යාසවලදී පාවිච්චි කරන්නේ සරල වරහනද කොටු වරහනද ඔව් ඔතන මෙහෙම දෙයක් තියෙනවා එතනදී අපිට දැන් අපිට උගන්වලා තියෙන විදිහට මේ සුළු වරහන තමයි ගන්න පුතේ නමුත් ඔය පොත්පත්වල කොටු වරහනක් යෙදෙන තැන් තියෙනවා ඔන්න ඔය ඔය ආයි ප්‍රශ්නේ අහපු එක හොඳයි ඉතින් මේ සමහර වෙලාවට ඒක අපිට හිතෙන්නේ පොතේ මුද්‍රණය කර අර ටයිප් සෙටින් වලදී ඒ ඒ කරන කෙනා සහ ඔය සමහර ඔය පෙළ පොත් ගත්තාම ඒවයි ආයි නැවත සංස්කරණයක් කෙරෙන්නේ නැහැ ඒ හින්දා තමයි ඔය වැරදි අනුපාතු තියෙන්නේ කෙසේ නමුත් ඔබ සුළු වරහන යොදන්න සුළු වරහන යොදන්න හැබැයි ඉතින් පෙළ පොතේ මම දැක්ක මම හිතන්නේ කොටු වරහන තියෙනවා නේද සුළු වරහන තමයි අපි දන්න විදිහට නිවැරදිව ඒක ඉන්නේ සමල වරහනක් නම් කොහෙත්ම යොදන්නේ නැහැ සුළු වරහන තමයි පුතේ යෙදීම නිවැරදි වෙන්නේ හරි සුළු වරහන ඊළඟට අපි ප්‍රශ්න අංක 5 කවිදුට යොමු කරේ ඒ එකම දැන් 6 වෙනි ප්‍රශ්නේ යොමු කරනවා ප්‍රශ්න අංක 6 යොමු කරනවා කාටද ප්‍රශ්න අංක 6 ප්‍රශ්න අංක 6 කට්ටිය පැනලා යනවා දැන් මීට කසුන්දි ප්‍රශ්න අංක 6 සූදානම් කරගන්න කසුන්දි සූදානම්ද
හසුන්දි දුව කතා කරන්න කෝ සද්දේ නැහැ ප්‍රශ්න අංක 6 සූදානම් කරගන්න මයික් එක වැඩ කරන්නේ නැද්ද හරි සර් හරි හරි very good right කවිදු ඔබට අවස්ථාව ගවීෂ් හරි සර් धारिक මේ වැඩේ අනුගත වෙන්න බැරි අය අපිව දාලා යනවා. මේ දාලා කියන්නේ මොකද මේ වැඩේට බය වෙලා ඒ. ඒ කියන්නේ ගණන් හදලා නැහැ. ගණන් හදපු කෙනෙක් කවදාකවත් මෙතනින් අයින් වෙන්නේ නැහැ. මොකද දැන් පාරස් දෙනේ සම්බන්ධව හතර දිනක් පැනලා ගියා. මම දන්නවා මේ ගණන් හදලා නැහැ. ගණන් හදලා නැත්නම් ඉතින් මෙතන සම්බන්ධ වෙලා වැඩකුත් නැහැ. නේ? Right. එහෙමනම් කවිදු ගවීෂ් කියන්න බුදු ඍජුකෝණාශ්‍රාකාර පාත්‍යයක පළල මීටර x පාත්‍ය දිග පළලට වඩා මීටර 2කින් වැඩිය පාත්‍ය වර්ගඵලය වර්ග මීටර 17ක් නම් වර්ග දෙස සමීකරණයක් ගොඩනගා එය විසඳීමෙන් පාත්‍ය දිග 3 වර්ගමූල 2 ධන 1 මීටර බව පෙන්වන්න වර්ගමූල 2 සමාන 1.4 නම් दिगाई पर लिया ඍජුකෝණාශ පාත්‍යයක පළල මීටර x දිග පළලට වඩා මීටර 2කින් වැඩි. එතන කොහමද ඒ? උඩ x ධන 2ස. අන්න හරි. එතකොට එන්නේ දිග පළලට වඩා මීටර 2කින් වැඩි x ධන 2. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? පැහැදිලි කරන්න. ඊට පස්සේ වර්ගඵලයේ 17. ඉන්න වර්ගඵලෙන් වර්ගඵලය 17 නිසා සර් ඒ දෙක ඇඩ් කරනවා. එතකොට x x වර්ගය x + 2 x + 2 සමාන කරනවා 17ටනේ. 17. ඔව් සර්. ඊට පස්සේ ඒක සුළු කරන x වර්ගයක් x + 2 සුළු කරන x වර්ගය x දෙකෙන් ගුණ කරනවා 2 2 2 17. ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ 17 අනේ පැතර කියන 17 වර්ග පූර්ණයෙන්ද ගියේ? වර්ග පූර්ණයෙන් සර්. ඊට පස්සේ මොකද කරේ? එහෙනම් මෙතන 17 පූර්ණ වර්ගයක් ඕන නේද? එකතු කරන්න එකතු කරන නියතේ හොයා ගන්න ඕන නේ. කොහොමද නියතේ හොයා ගන්න? ඔව්. එතකොට මැදපදේ 1 2 න් බෙදලා වර්ග කරනවා. සම්මුණකේ 1 2 න් බෙදලා වර්ග කරනවා. ඒ කියන්නේ 1 වර්ගය. මෙයාත් 1 වර්ගය 1. ඔව්. එතකොට x වර්ගය ධන 2 x ධන 1 සමානයි 17 1. ඊට පස්සේ මොකද කරේ? මෙයාගේ පූර්ණ වර්ගය ලියනවා නේ. ඔව් සර් x + 1 වර්ගය ධන 1 මේ දෙකෙන් එක x + 1 වර්ගය. ඊළඟට මොකද කරේ? ඊට පස්සේ ඒකේ වර්ග මූලයෙන් ඒ කියන්නේ වර්ගමූල කරා. ඔව් අපිට x වලේ අපි මේ හොයාගෙන යන්නේ නේ x හොයාගෙන යන්නේ. ඒකට වර්ගමූලය ගත්තා. වර්ගමූලය ගන්නකොට මෙයාගේ ධන හෝරින සලකන්න ඕන නේ. එතකොට x + 1 මෙයාගේ වර්ගය අයින් වෙනවා. වර්ගමූල 18 මොකද කරන්නේ? එතකොට 18 නෙමෙයි දීලා තියෙන්නේ වර්ගමූල 2 දීලා තියෙන්නේ. ඔසේක කියලා කරන්නේ අකිල කරණිය. අන්න හොඳයි. පළවෙනි පාඩම අත් ගතගෙන අකිල කරණියක්. මේ කරණියත් එක ගලප ගන්න ඕන. ඒක පැත්තකින් අපි හදා ගන්නුනේ. කීයද ඉන්නේ කොහොමද එතන ගත්තේ? එතකොට සෙතන 9 වරක් දෙකනේ. 9 වරක් දෙක. අන්න හරි. ඔව්. 3 එළියට අරගෙන. එතකොට 9යි කියන්නේ 3යි. 3යි මූල 2යි ධන හෝරිනනේ. නේ? 3යි මූල 2යි. අපි ඒ අගේ හොයාගමුද ධන හෝරින 3 ගුණ කරා මූල 2. මූල 2 1.4 ගුණ කරමුනේ. ඒතර ධන හෝරින කීයද එන්නේ?
අපිට මේ ගමනේ අතරමැද තීනවා එක තැනක් පෙන්නගෙන යන්න තීනවානේ කොතනින්ද ඒක පෙන්නන්නේ මෙන්න මෙතන ඉන්නේ නේද බව පෙන්නන්න තීනවා පුතා මෙන්න මෙතනට එන්න තීනයි මාත් හදාගෙන හදාගෙන ගියා ඔයත් හදාගෙන හදාගෙන ගියාද මෙතන තේනවානේ x ධන 1 සමානයි ධන හෝරින මෙයාව ගන්නවා අපි මෙන්න මේ 3යි මූල දෙක තුනයි මූල දෙක. එතකොට x කියන්නේ ඔන්න බලන්න. පාතිය දිග. එතකොට x සමානයි ධන හෝරින තුනයි මූල දෙක අඩු කිරීම එක. නේ අඩු කිරීම එක. එතන පොඩි අවුලක් තියෙනවා නේද ගානේ. අපි x සඳහා ගන්නවා විසඳුම් දෙක මෙහෙම එකක් ගන්නවා 3 මූල 2 ඍණ 1 හෝ අනිත් එක ඍණ 3 මූල 2 ඍණ 1 ඔන්න ඔතනට එන්න ඕන මෙන්න මේ මෙතනින් අපි මෙතනට එන්න ඕන සෑ ඊට ගා හදර ඔමින මට තුනයි මූල දෙක අඩු කිරීම හෝ ඍණ තුනයි මූල දෙක ධන ඍණ එක කියලා. ඊළඟට අපි එනවා x මිනුමකි x ඍණ ධන විය යුතුයි. එම නිසා x සමානයි තුනයි මූල දෙක ඍණ එක වේ. එතන අගේ හොයන්න යන්නේ අපි දැනට. තුනයි මූල දෙක ඍණ එක වේ. හරිද? ඍණ එක වේ. ඊළඟට අපිට අහන්නේ දිග එම නිසා දිග සමානයි x එකතු කිරීම 2 එතකොට එනවා 3 මූල 2 ඍණ 1 ධන 2 ඇයි දිග කියන්නේ x එකතු කිරීම 2 නේ එතකොට දිග වෙන්නේ 3 මූල 2 ඍණ 1යි ධන 2යි එකතු කරාම ධන 1 වේ අන්න අපි එතනට එනවා 3 මූල 2 ධන 1 වේ ධන 1 වේ
පාත්‍ය දිග 3 මූල 2 ධන 1 බව පෙන්වන්නලු මීටර් මෙතන මීටර් දාන්න ඕන මීටර් 2 ඊළඟට අහනවා ඊළඟ පරිමිති අහනවද ඔව් පරිමිති ඊළඟට අපි එනවා පරිමිතියට මේ ඊළඟට අපිට එන්න ඕන පරිමිතියට එතකොට ගන්න මෙහෙමයි දෙක ඔය දෙන්න එකතු කරලා දෙකෙන් ගුණ කරාම තමයි පරිමිතිය ගොඩ නැගෙන්නේ. පරිමිතිය ගොඩ නැගෙන්නේ එහෙම. 3 මූල 2 ධන 1 කියන්නේ දිග. 3 මූල 2 ඍණ 1 කියන්නේ පළල. දෙන්න එකතු කරලා දෙකෙන් ගුණ කරා. එතකොට අපිට මෙතන සුළු වෙනවා ධන 1ට ඍණ 1. 3 මූල 2යි 3 මූල 2යි එකතු කරාම 6 මූල 2යි. ඒ දෙන්න ගුණ වෙනවා. ඒ දෙන්න ගුණ වෙනවා. 6 මූල 2 දෙකෙන් ගුණ වෙනවා. එතකොට 12 මූල 2යි. දෙවරක් අය 12යි. දැන් මූල 2ට අගේ ආදේශ කරනවා 1. කීයද දීලා තින්නේ? 1.4යි නේ? දශම ස්ථානයක කියලා මතක තියෙන්නේ. කවිදු 1.4යි 1.4ද 1.4ද දීලා තියෙන්නේ. 4 සර් 1.4 දැන් එහෙනම් අපි මොකද කරන්නේ දශම දිට අමතක කරලා අපි කරන්නේ 14 12 ගුණ කරා 12 4 48 න් 8 කිතුරුයි 12 එක 12යි 4යි 16යි 48යි 4යි 12යි 16 એટલે 168යි දශම ස්ථාන එකක් වෙන් කරා එහෙනම් අන්නේනවා පරිමිතිය පුතා මීටර් 16.8යි කියලා ආසන්න මීටරේට වට යන්න ඕනේ ආසන්න මීටරේට දහන්නේ එතන එතන ගානේ අහන්නේ ආසන්න මීටරේටද නෑ ආ ඒක නෑනේ පරිමිතිය සොයන්න කියලා නේ තියෙන්නේ ඔව් සර් ඒකට 16.8යි පරිමිතිය ආසන්න මීටරේට සොයන්න කියලා තියෙනවා. එහෙමද? ඔව් සර්. අවිත බලන්න මම ළඟ පේපර් එක මෙතන. ඔව් සර්. එහෙමද? ඔව් සර්. එහෙමනම් මේ උත්තරේ ඉන්නේ එහෙමනම් උත්තරේ එන්නේ ආසන්න මීටරේට ගන්න ඕන. ආසන්න මීටරේට එන්නේ 17යි. මීටර 17යි. ඔබේ උත්තරේ මීටර 17යි. මීටර 17යි. මේ මාව අපිට මෙතන මේ මූලයේ ඇසුරෙන්නේ මෙයාව තියන්න තියෙන්නේ මූලයේ ඇසුරෙන්. ඒකට x කියාගේ දශම ස්ථාන වලට හොයන්න යන්න ඕනේ නැහැ. සමීකරණේ ගොඩනගා විසඳීමෙන් කියුවාම විසඳුම් අපිට මූල ඇසුරෙන් තියන්න පුළුවන් මෙතන අපිට මේ 3 මූල 2 ධන 1 පෙන්වන්න ඕන හින්දා මේ x අගයන් සොයා කියලා නැහැනේ x අගයන් සොයා කියලා නැහැ සමීකරණ විසඳීමෙන් පාත්‍යයේ දිග මේ බව පෙන්වන්න. එතකොට මෙතන තාම මෙතනින් පාත්‍යයේ දිග වෙන්නවා පාත්‍යයේ දිග පළල එකතු කරලා දෙකෙන් ගුණ කරා එතකොට 6 මූල 2 දෙකෙන් ගුණ කරා එතකොට මීටර 17යි. ඉතින් මේකේ ලකුණු බෙදීම කරොත් ලකුණු බෙදෙන්නේ මෙහෙමයි අනිවාර්යයෙන්ම දිග පළල ගුණ කරලා 17 සමාන කරනකොට එකක් හම් වෙනවා මේ පූර්ණ වර්ගයේ එකේ වර්ගයේ හඳුනාගෙන එකතු කරන බව පෙන්නනකොට එකක් හම් වෙනවා x ධන 1ේ වර්ගයේ හදා ගන්නකොට එකක් හම් වෙනවා 3 මූල 2ට එකක් හම් වෙනවා ඊට පස්සේ x කියන්නේ ධන අංගයක් දී යුතුයින්ද මෙන්න මේකට එකක් හම් වෙනවා ඊට පස්සේ දැන් ගියක් හම් වෙනවාද 1 2 3 4 5
ඊළඟට මෙතන x ස්ථාන දෙකට ආදේශ කරනවට එකක් හම්බ වෙනවා මෙතන උත්තරේට දෙන්නේ නැහැ ඒක දීලා තිනවා 1 2 3 4 5 6 පරිමිතිය සම්බන්ධය ලිව්වට එකක් හම්බ වෙනවා 6 7 ඊට පස්සේ මේක කරණි සුළු කිරීමට එකක් හම්බ වෙනවා 8 1.4 න් ගුණ කරන බව පෙන්නනවට නැත්නම් 16.8 දෙකක් හම්බ වෙනවා 14 එකක් හම්බ වෙනවා මේ එතකොට එනවා මේකේ කොටස් දෙකක් නෑ කෙලින්ම ගානම තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 හැදෙන්නේ අන්නේ ලකුණු 10 හැදෙන්නේ එහෙමයි ලකුණු 10 හැදෙන්නේ එහෙමයි තාතරි මොනවද අහන්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන් स्क्रीन පුතා හැදුවේ මොන ක්‍රමයකද සිග්මා එෆ් එක්ස් පෙදීම සිග්මා එෆ්ද නැත්නම් උපකල්පිත මැදේනින්ද සිග්මා එෆ් එක්ස් පෙදීම සිග්මා එෆ් වලින්ද මයික් එක අවුල්ද चल मांग है वे आपका काम नहीं इंदकी है हाँ ऐ आपका काम नहीं यानि हेतु है आपका काम नहीं यानि हेतु मुकुट हुए आय कटक वैरी क्या मैं तब तक पर नहीं इंदा විස්සයි 30යි 40යි 20 30යි 40යි 50යි 50යි 56යි හරි කමක් නැහැ එහෙනම් මම තව තීරුවක් හොයාගන්න දෙකට එකතු කරන්න ඒක තීරුවක් හොයාගන්න මධ්‍යාදී ඊට පස්සේ මෙතනට ගත්තේ අපගමනයි ඊට පස්සේ මෙතනට ගත්තේ දින ගණනයි f මෙතන f එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි එතකොට දින ගානයි මෙතනට උටි වෙනවා නේ හරි පුතේ මෙතන මං ටික දාන්න 16යි 24යි 24යි 32යි 32යි 40යි 40යි 48යි 48යි 56යි 56යි 64යි මෙතන 1යි 3යි 6යි 10යි 8යි 2යි ඔව් ගන්න කියනකෝ ඉස්සෙල්ලා एक एक
එක්තරා ශිෂ්‍යෙක් දින 30ක මාසයක් තුල එක් එක් දිනෙදී පරිගණක ක්‍රීඩාවේ යෙදීම වෙනුවෙන් ගත කළ කාල සටහන් කාලය සටහන් කරගන්නා ලදුව එමතරතුරු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් අහත දැක්වේ. නේ හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා වැඩිම දින ගණනක් ක්‍රීඩාවේ යෙදී ඇත්තේ කුමන කාල ප්‍රාන්තරයේද? වැඩිම දින ගණන ක්‍රීඩාවේ යෙදී ඇති කාල ප්‍රාන්තරය. මොකක්ද උත්තරේ? 48 मध्यान काले आसन मिनिट मध्यागे तीर मध्यागे तीर मेतन देना විස්සයි 30යි 40යි මෙතන එන්නේ 20. හරි. ඊළඟට 20. මේක 20. ඊළඟට 38. 28. ඊළඟට 36. 36. 36. ඊළඟට 44. 44. ඊළඟට 52. 52. ඊළඟට 70. उपकल्पित मध्य आगे गाते हरी එතන මෙතන බිඳුවයි අපගමන තීරෝ කියුම් බල මෙතන කී දෙන්නේ රින රින 24 නේ රින ඔව් රින 6 10 රින 8 මෙතන ධන 8 ධන 10 හරිනේ හරි ඊළඟට ගුණ කරා රින उपगमन मध्यान ගමන මධ්‍යන්නේ අප ගමන මධ්‍යන්නේ ඉන්නේ ඍණ 24 බෙදනම 30 නේ ධනයි ඍණයි ඍණ 24 30 බෙදුවා ඕ 6 වරක් 4යි 6 වරක් 5යි නේ 6 වරක් 4යි 6 වරක් 5යි 4 5න් බෙදුවාම 4 5න් ඕ එතන ඉන්නේ 0.8යි 0.8යි එහෙනම් අපි එනවා සැබෑ මධ්‍යනයේට සැබෑ මධ්‍යනය කියන්නේ උපකල්පිත මධ්‍යනයට අපගමන මධ්‍යනය එකතු කරා. උපකල්පිත මධ්‍යනය 44යි. නමුත් අපගමනය ඊට වඩා 0.8ක් අඩුයි. නේ? එතකොට 44.0 0.8ක් අඩු කරාම 10න් 8 2යි මෙතන 2යි 42.42 නෙමෙයි නේ? 43.8යි. හරි නේද? आने आसान ना मिनट वाले आसान मिनट वाले किए देने अतलीस तुम्हें
43. හරිද ඊළඟට මොකද වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ දින 90ක් ඇති පාසල් වාරයක් තුලදී දින 90ක් ඇති පාසල් වාරයක් තුලදී පරිගණක ක්‍රීඩාවේ යෙදීම නිසා අපතේයට අපේක්ෂා කරන කාලය දින 90ක් ඇති පාසල් වාරය තුල පරිගණක ක්‍රීඩාවේ යෙදීම නිසා අපතේයට අපේක්ෂා කරන කාලය දැන් මොකද කරන්න ඕනේ හරි කාරෙන් කරන ඕ අපි මොකද කරන්න ඕනේ 43 තුන්වෙනි කොටස 43 අපි ගුණ කරනවා කීයෙන්ද 90ෙන් 90ෙන් නේ 43 90ෙන් ගුණ කරනවා 9 27 2 9 36 37 37 3890යි ඒ එන්නේ මිනිත්තු මිනිත්තු 3870යි පැය වලට අහලා නැහැ පැය කළාද पहली දිනකට මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන් මෙම මාස තුනේදී අපතේ යන කාලය පැය 20කට වඩා අඩු කරගත හැකි බව ඔහුගේ මව පවසයි. ඒ සත්‍ය අසත්‍ය බව හේතු සහිතව පැහැදිලි කරන්න. මොකද කරේ එතකොට? ඒක හැදුවේ නෑ. ඒක හැදුවේ නෑ. දිනකට මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන් 15ක් දිනකට මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන් මෙම මාස තුනේදී අපතේ යන කාලය පැය 20කට වඩා අඩු කරගත හැකියි මම පවසයි සත්‍යයෙන්ම 15 බැගින් අඩු කරනවා ඒ කියන්නේ අපි හිතමු මිනිත්තු 15 ගානේ පේනවද නැම මේ හරියින් හදන්න මිනිත්තු 15 ගානේ දින 90ක් බැලුවාම කොච්චරද මිනිත්තු 15 ගානේ දින 90ක් බැලුවාම මිනිත්තු 15 ගානේ දින 90ක් බැලුවාම 9 5 4ක් ඉතුරුයි 9ක් එක 9 4යි 13යි මිනිත්තු 1350 එතකොට අර නාස්ති වෙන කාලයෙන් නැති වෙනවා 9 5 5 4යි 9ක 9 4යි 13යි එතකොට 3870න් 1350 අඩු වෙනවා. එතකොට 0.75 2යි 8.35යි 3 1 2යි. 5 2යි 7යි 5 3යි 8යි 2 1යි 3යි මිනිත්තු 2520. ඒක අපි 60ෙන් බෙදනවා පැය කරන්නේ. එතකොට මෙතන එනවා 252 බෙදනවා 6. 252 6. 252 6 බිඳුවාම 6වරක් අපිට එනවා මෙතන. මෙතන කියන්නේ දිනකට මිනිත්තු 15 ගන්න. මේ ඉන්නේ දිනකට මිනිත්තු 15 කියන්නේ දිනකට මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන්. දිනකට මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන් මෙම මාස තුනේදී අපතේ යන කාලය පැය 20කට වඩා අඩු කරගත හැකියි අඩු කරගත හැකියි මිනිත්තු 15කින් අඩු කිරීමෙන් සර් ඔව් 1350 60න් බෙදුවාම එනවා නේද 1350 60න් බෙදීම තමයි විතර බලාපොරොත්තු වෙන්නේ අඩු කරන කාලය අහන්නේ නේ අඩු කරගත හැකියි අඩු කරගත හැකියි මෙතන මේ මේකෙන් නෑ මෙතන 1350 තමයි 15ෙන් බෙදන්නේ අඩු කර 15ෙන් අඩු කරන 15ෙන් අඩු කිරීමේ මෙම මාස තුනේදී අපතේ යන කාලේ පැය 20කට වඩා අඩු කරගත හැකියි
පැය 20කට වඩා අඩු කරගත හැකියි. ඒ කියන්නේ 1350 අපි බෙදනවා 60. අඩු කරන කාලය. එතකොට මෙතන වෙනවා 135 බෙදීම 6. 135 6ෙන් බෙදුවා 6 වරක් 2 12යි ඉතුරු වෙනවා 1ක් 15යි 6 වරක් 2 12යි ඉතුරු වෙනවා 3ක්. එතකොට එනවා පැය 22යි මිනිත්තු මේ 6ෙන් 3යි. ඒ කියන්නේ පැය 22 අමාරයි. 6ෙන් 3යි පැය 22 අමාරයි. 1350 60ෙන් බෙදුවා 135 බෙදීම 6. එතකොට එන 22 අමාරයි. අන්න අපි ලියනවා එතකොට පැය 22 අමාර වැඩි පැය 20ට වඩා. මේ පැය 20ට වඩා අඩු කරගත හැකියි ඔහුගේ පවසයි. පැය 20ට වඩා අඩු කරගත හැකියි. ඒ සත්‍ය අසත්‍ය බව. පැය 22 අමාරයි පැය 22 අමාරක් අඩු වෙන 20ට වඩා අඩු කරගත. 20ට වඩා අඩු වෙන්නේ නැහැ නේ. පැය 22 අමාරක් අඩු වෙන්නේ. එන් නිසා ප්‍රකාශයේ මොකද වෙන්නේ? අසත්‍යයි. පැය 20ට වඩා අඩු වෙනවා කියන්නේ මෙතන පැය 20කට වඩා සර් එතන පොඩි අව පැය 20කට වඩා අඩු කරගත හැකියි. පැය 20කට වඩා අඩු කරගත හැකියි මව පවස ඒ සත්‍යයි. පැය 20කට වඩා අඩු වෙනවා කියන්නේ ඉතින් පැය 22කට වඩා 22 අමාරකට වඩා අඩු වෙනවා. 22 අමාරකට වඩා සර් ඔව් පැය 22 අමාරක් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ පැය 20ට වඩා වැඩිපුර ඉතිරි කරගන්න පුළුවන් කාලේ. පැය 22 මාරක් අඩු කරගන්න පුළුවන්. එතකොට පැය 20ට වඩා අඩු කරගත හැකියි. ඔවිදි පැය 20ට වඩා අඩුයි කියන්නේ පැය 22 මාරකට වඩා අඩුයි කියන මේ වළංගුතාවයේ එනවනේ මෙතන. පැය 22 මාරකට වඩා අඩුයි කියන්නේ එයා පැය 20කට වඩා අඩුයි. එමෙ නිසා මෙය සත්‍ය වේ. සත්‍ය වේ. මේක සත්‍ය වේ. දැන් අපිට මෙතන පැය 18 මාරක් වගේ ආවනම් එතනදි පිළිගන්න බෑ. මොකද 20ට වඩා 22 මාරක් එයා කාලේ පැය 22 මාරක් අඩු කරගන්න. ඒක 20ට වඩා අඩුයි. වැඩි නේ මෙය සත්‍ය වේ. එයා මිනිත්තු 15ක් දවසකට අඩු කරගන්නවා. මිනිත්තු 15ක් දවසකට අඩු කරගන්නවා. ඒකට අඩු කරගන්න කාලය 1350යි. පැය ගොඩින් පැය 22 මාරක් අඩු කරගන්නවා. එතකොට පැය 22 මාරක් අඩු කරගන්නවා කියන්නේ පැය 20කට වඩා එයා අඩු කරගන්නවා කියන අදහස. නේ ඒ සෞතන ඔව් කිය සෑතන අඩු කරනවා කිව්වම සර් මේ එයා වැය කරන කාලය නෙමෙයිද? දැන් මෙතන එයා වැය කරන කාලය එයා මේ කාලය නාස්ති කර ගන්නවනේ. පැය මිනිත්තු 3870ක් එයා මේ ක්‍රීඩාව සඳහා කාලය වැය කරනවා. කාලය වැය කර ගන්නවා. වැය කරනවා. එතකොට එච්චර කාලයක් ඇය වැය කර ගන්නවා. ඒකෙන් එයා දවසකට මිනිත්තු 15ක් අඩු කිරීමේ ඒ සඳහා වැය කර ගන්න කාලය තව මිනිත්තු 15ක් අඩු කරාම එයා මාසෙකට මාස 3ටම අඩු කර ගන්නවා කාලය පැය 22 මාරක්. පැය 22 මාරක් කාලය අර වැය කරන එකෙන් අඩු කර ගන්නවා. එතකොට ඒක ඉතුරු වෙනවා නේද? එතකොට එයා වැය කරලා තිනවා පැය 42ක් ඔක්කොම. එයා වැය කරලා තිනවා පැය 42ක්. එහෙමනම් සර් 20ට වඩා වැඩි නේ. නෑ මෙතන මේ 20 කියලා කියන්නේ අපතේ යන කාලය. මාස තුනේදී අපතේ යන කාලේ පැය 20කට වඩා අඩු කරගතයි. මෙතන අපිට මේ අපතේ යන කාලය මෙතන පොඩ්ඩක් බලන්න පුළුවන්. මෙතනින් මේ 3870
දෙගන්න ඕන අපි හැටි. එතකොට මෙතන 387 හයෙන් දුවාම එයාට එන්නේ 6 වරක් 5 30යි. එතකොට එන්න 6 වරක් 6 36යි. 36යි ඉතිරි වෙනවා මෙතන 27ක් 6 වරක් 4 24යි. ඉතිරි වෙනවා තුනක්. මෙයා අපතේ යවනවා පැය 64යි දෙකෙන් එකක්. 6 වරක් 36යි. ඉතින් දෙකයි 6 වරක් 4 24යි. පැය 64යි දෙකෙන් එකක් මෙයා බැහැ කරනවා. ඒ කියන්නේ මේ ක්‍රීඩාව සඳහා. මිනිත්තු 15 ගානේ එයා ඉතුරු කරගත්තොත් එයා පැය 22 මාරක් ඉතිරි කරගන්නවා. පැය 22 මාරක් ඉතිරි කරගන්නවා. හරිද? එතකොට කියන්නේ අපතේ යන කාලය. අපතේ යන කාලේ අපතේ යන කාලේ නෙමේ 64 ආමාර. ඒ අපතේ යන කාලේ පැය 20කට වඩා අඩු කරගත හැකි. එතකොට මෙතන ඇත්තටම ගන්න ඕන පුතා අපතේ යන කාලය වෙන්නේ මෙතන මේ 64 ආමාරෙන් 22 ආමාර අඩු වෙන්න ඕන. 64 ආමාරෙන් 22 ආමාර අඩු වුණාම 64 ආමාරෙන් 22 ආමාරක් අඩු වුණාම අපිට එනවා අතරින් දෙකයි. ඒ කියන්නේ අර කිව්වා වගේ 40යි. පැය 40ක් එනවා. පැය 40ක් එනවා මෙයා පැය 40ක් එනවා එයා 42යි නේද? 2යි නේද? 42යි. sorry. 42ක් එනවා මෙයා බැයි කරන කාලේ. අපතේ යන කාලේ පැය 42ක් කියනවා. ඒක පැය 20ට වඩා අඩු කරගත හැකි. ඒක පැය 20ට වඩා අඩු වෙන්නේ නැහැ. ඒතකොට නේ පැය 42 වැඩි පැය 20ට වඩා. ඔව්. මෙන්න මෙහෙම. ඔතන නිකන් මේ වචන හරපයක් දීලා තියෙන්නේ නේ. ඔන්න මෙයා දවසකට පැය මිනිත්තු 43ක් කාලේ නාස්තික කරනවා පරිගණක ක්‍රීඩාවට. එතකොට මාස 3කට වැය කරනවා මිනිත්තු 3870. මිනිත්තු 3870 පැය කරාම අපි 60ෙන් බෙදනවා. 387 6ෙන් බෙදුවාම එනවා පැය 64 මාරක්. පැය 64 මාරක් මෙයා නාස්ති කර ගන්නවා. අපතේ යවා ගන්නවා මාස 3කට. එතකොට දිනකට මෙයා මිනිත්තු 15 බැගින් අඩු කිරීමෙන් ඒ ගත කරන කාලයේ මිනිත්තු 15ක් අඩු කර ගන්නවා. එතකොට මාස 3ටම මිනිත්තු 1390ක් අඩු කර ගන්නවා. පැය 22 මාරක් අඩු කර ගන්නවා. අර වැය කරපු කාලයේ පැය 22 මාරක් අඩු කරගත්තා. එතකොට එයා අපතේ යවා ගන්නේ පැය 42යි. මේගොල්ලෝ කියන්නේ මිනිත්තු 15 ගානේ වැය කරොත් ඉතිරි කරගත්තොත් අපතේ යන කාලේ 20කට වඩා අඩු කර ගන්න පුළුවන් කියලා. නමුත් ඒක 20ට වඩා අඩු වෙන්නේ නැහැ. 42 කියන්නේ 20ට වැඩි නේ. ඒ හින්ද ප්‍රකාශය අසත්‍යයි. එම නිසා ප්‍රකාශය අසත්‍ය වේ. මෙතන මේ අඩු කර ගන්නා කාලය කියලා අදහස් කරන්නේ අඩු කරගත හැකි කියන්නේ අපතේ යන කාලය. අපතේ යන කාලය තමයි අඩු කර ගන්න ඕන. තේරුණාද? මම ඉතින් මයික් මික එන්නන්න. නේ? එතනදී මාස 3ටම අපතේ යන කාලය පැය 64 මාරක්. 6 3යි කියන්නේ භාගයක්නේ. පැය 64 මාරක්. දවසකට මිනිත්තු 15 ගානේ මාස 3ටම පැය 22 මාරක් ඉතිරි කරගන්න පුළුවන්. එසේ ඉතිරි කරගත්තාම අපතේ යන කාලය පැය 20ක වඩා අඩු වෙනවා කියලා තමයි කියන්නේ. පැය 20ට වඩා අඩු වෙනවා කියන්නේ.
නමුත් අපත යන කාලය පැය 42යි. ඒක 20ට වඩා වැඩි. ඒ නිසා ප්‍රකාශය අසත්‍යයි. ඔන්නෝමයි. එමන ලකුණු වෙන් වෙනවා. මැදයේ තීරුව හරිනම් එක ලකුණයි. දැන් මෙතන fx වලින් යන්නත් පුළුවන්. හරි. fd තීරුව හරිනම් එක ලකුණයි. sigma fd වලට එක ලකුණයි. මෙතන පළවෙනි එකට එක ලකුණයි. 1යි 1යි 1යි. ඊළඟට 43 ගන්නවට එක ලකුණයි. 1යි 2යි 3යි 4යි. උපකල්පිත මැදේනේට එක ලකුණක් තියෙනවා. හරි. එතන උපකල්පිත මැදේනේට එකක් තියෙනවා. 90ෙන් ගුණ කරනවට එකක් තියෙනවා. උත්තරේට එකක් තියෙනවා. උත්තරේට එකක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙතනට ලකුණු 3ක් තියෙනවා. මෙතන ලකුණු 3 එනවා. 22 අමාර හොයා ගන්නවට එකක් හම්බ වෙනවා. ඊළඟට 64 අමාරෙන් 22 අමාර අඩු කරලා පැය 42 ගන්නවට එක ලකුණක් තියෙනවා. සංසන්දනයත් එක්ක ප්‍රකාශයේ අසත්‍යයි කියලා ලියනකොට එක ලකුණක් තියෙනවා. සංසන්දනයත් එක්ක ප්‍රකාශයේ අසත්‍යයි කියලා ලියනකොට එක ලකුණක් තියෙනවා. ඒ අනුව ලකුණු තුනක් එනවා. එතකොට එනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ලකුණු 10 හැදෙන්නේ අන්න එහෙම. ලකුණු 10 හැදෙන්නේ මෙහෙම. ස ඔව් කියන කවෙද? ස FD තීරුවේ මේ එක කියන එකතුවක් කර දුනොත් කොච්චරක් විතර අඩු වෙනවා? ඒ කියන්නේ ඔක්කොම ටික මේමයි බලන්නේ. මැදයාගේ තීරුවේ එක් වැරද්දක් නොසලකන්න කියලා අපිට කියනවා. එක් වැරද්දක් වුණොත් ඒ එක් වැරද්දක් වුණා කියලා මේ ලකුණු එක නොදීන්නේ ලකුණු එක දෙනවා. වැරදි දෙකක් වුණොත් මේ ලකුණ දෙන්නේ නැහැ. දෙකක් හෝ ඊට වැඩි ගන්නවා. එතකොට අපිටම ළමයා මෙතන මැදයාගේ තීරුවේ එක් වැරද්දක් එකක් වැරදුනා කියලා එතකොට යාගේ FD තීරුවෙත් එකක් වැඩිනවනේ අනිවාර්යෙන්. එතකොට මෙතනත් අපි එක් වැරද්දක් නොසලකන්න කියලා අපිට තියෙනවා. එක් වැරද්දක් නොසලකන්න මේ එක ලකුණ දෙනවා. හැබැයි මෙතන sigma FD එතකොට යාගේ කොහොමවත් වැරදි. නේ? එතකොට මේ ලකුණ යාට දඩුවම මේ ලකුණ හම් වෙන්නේ නැහැ. මේකේ වැරදි දෙකක් වුණොත් එතන කියන්නේ මෙතන ළමයා වැරදි දෙකක් කරොත් එහෙම මෙතන වැරදි දෙකක් කරොත් ඇත්තටම පුතා එයාට ලැබෙන්නේ එක ලකුණයි ඒ ලැබෙන්නේ දැන් මේ ක්‍රමයට ගියොත් එයාට ලැබෙන්නේ ලකුණ කොතනද දන්නවද මෙන්න මේ 30න් බෙදන එකට විතරයි මෙන්න මේ 30න් බෙදන එක දැන් මේ වැරදි උත්තරය තිහෙන් බෙදන බව පෙන්නනවට එක ලකුණක් දෙනවා තිහෙන් බෙදන බව පෙන්නනවට එක ලකුණක් දෙනවා හරිද හරි ඒක තමයි මම මේ ඇත්තටම අපගමනේට ලකුණ දුන්න කියන්නේ ඒක තමයි මෙතනට තමයි 30 බෙදනවට එක ලකුණ දෙන්නේ. එහෙනම් මෙතන ළමෙක් වැරදි දෙකක් කරගෙන ගියොත් එයාට මේ එක ලකුණ විතරයි හම්බ වෙන්නේ. ඉතුරු අනිත් ඒවාත් වැරදි නේ. ඉතින් මේ කොහොම වැරදි ඒතකොට? මේ එන අගයන් වැරදි. එතකොට හැබැයි මෙන්න මේ ඒ වැරදි උත්තරේ 90ෙන් ගුණ කරනවට එකක් තියෙනවා. වැරදි උත්තරේ 90ෙන් ගුණ කරනවට එකක් තියෙනවා. 90ෙන් මෙතන එක ලකුණ දෙන්නේ 90ෙන් ගුණ කරනවට. මෙතන ආපු උත්තරේ 90ෙන් ගුණ කරනවා. අන්නේ හරි ඉන්න මේ වගේ තන දෙතුන් සැරයක් බලන්න ඕන දෙතුන් සැරයක් මැදයාගේ දෙතුන් සැරයක් බලන්න අපගමනේ පොඩ්ඩක් බලන්න ඒක අර පුරුදු වෙන්න කරා මෙහෙම නිව්වට පස්සේ ආපස්සට පොඩ්ඩක් බලන්න FD තිරුවත් එහෙම බලන්න FD වලට යනවට වඩා ලේසි හැබැයි මේක FX වලින් ගියා නම් තමන්න ඒක ඔබේ අන්න කැමැත්ත අනුව ඒක තමන් ප්‍රැක්ටිස් වෙලා තියෙන විදිය අනුව ඒක වරදක් කියන්න බෑ ඒක ඕගොල්ලන්ගේ අතේ වැඩේ තියෙන්නේ ආ මම කියන්නේ එතන අර ලොකු විශාල පරාස දශමාගයන් යනවා නම් විතරක් FD වලට යන්න කියලා. ඒක තමයි ප්‍රැක්ටිස් එක. මොකද අමතර තව එක තීරුවක් මේකට එකතු වෙන්නේ හින්දා හරි. හරි එහෙනම්. ඔගොල්ලෝ හොඳයි සක්‍රීයව දායක වුණා, සම්බන්ධ වුණා. සුළු පිරිසක් මෙතන අපි පන්ති කාමරේ හිටියට ඔගොල්ලන් මම හිතන්නේ යම් යම් දේවල් මෙතනත් මට පොඩ්ඩක් මටත් මේ පොඩ්ඩක් මෙතන පැටළුනේ මේ අඩු කර ගැනීම කාරණාව. පස්සේ තමයි මට තේරුනේ මෙතන මේ අඳු කර ගන්නවා කියන්නේ තමන්ගේ වැය වෙච්ච කාලේ තමයි මුතේ මෙතන අඳු කරගන්නේ හරි එතන ගාන කියන එක පස්සේ දැන් මෙතන ලොකු මේ වෙනසක් එන්නේ 42යි 20යි ඉතින් ඔන්නමමයි B කොටස අපි මේ ආකාරයටම සාකච්ඡා කරමු ඒකට ඔබ සූදානම් වෙලා ඉන්න මම හෙට දිනේ නම් පොඩ්ඩක් ගන්න බැරි වෙයි සඳුදා
මට උදේ වරුවක හවස් දවල් වරුවක ගන්න පුළුවන් අපි මේ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් දරුවෝ සම්බන්ධ කරගෙන යමු අනිත් අයට ඒක වීඩියෝ එක බලන්න පුළුවන් එතකොට මහන්සි වෙන්න සෙකන්ඩ් පේපර් එක අමාරු වෙනවා පුතා අනිවාර්යෙන්ම ඒකට හොඳට සූදානමක් හදාගමු හරි එහෙනම් ගොඩක් වෙලා ගියා එහෙනම් මම දැන් නවත් කරනවා ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් යතුරු දැන් තිබුණොත් WhatsApp group එකට දාන්න December tute එක හදලා තින්නේ හෙට ඔයගලන්ට දෙමව්පියන්ට හරි ඔයගලන්ට හරි ඇවිල්ලා අරගෙන යන්න පුළුවන් ඒකෙත් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සහ ප්‍රස්තාර සම්බන්ධව ඔයගලන්ට ස්වයංව කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කීපයක් එකතු කරලා තියෙනවා හරි අයි බොවන් මොනවද යහක තියෙනවද සර් ඔව් කියන පුතේ අර දකුණු පළාතේ ෆස්ට් පේපර් එකක් කියුවේ දකුණු පළාතේ 20යි 20 මේ පෙරහුරු අභ්‍යාසයේ ෆස්ට් පේපර් එකක් කියුවා මම ඒක කවදද සාකච්ඡා කරන්නේ ඒක හදුවද හදලාද තියෙන්නේ ඔව් ආ එහෙනම් මට මතක් කරන්න අපි මේක B පාර්ට් එක සාකච්ඡා කරලා පස්සේ ඒක ෆස්ට් පේපර් එකට යමු හරි ඒක මම සාකච්ඡා කරන්න ගැටලු තැන් මතුණාද ඒක මොනවාද පේපර් එකේ මොකක් හරි ගැටලුවක් මතුන්නේ නැහැ නේ කියන්නේ සම්පූර්ණ කරා දෙක. ඔව් සර්. හා හා. ඒක මම සාකච්ඡා කරන්න අනිවාර්යයි. හරි? හරි එනම්. හරි. මම කියන්නම්. Thank you.